ආයුබෝවන් වරක් නොවේ කීප වතාවක් මේ දවස්වල හොඳම ප්‍රාර්ථනාව ආයුෂ භෝ වේවා ඔබ හොඳින් නේද පරිස්සමෙන් නේද අවදානම්ම කාලසේමාව හැමදාම කියනවා වගේ අර දැන් ඉස්සර කියනවා බාලගිරි දෝෂේ අද නෙවෙයි හෙට කියලා ඒක හැමදාම කිව්වා වගේ දැන් හැමදාම කියන්න තියෙන්නේ ඉදිරි සති දෙක තීරණාත්මකයි ඒ කියන්නේ සති ගාණක් තිස්සේ කියන්නේ ඕක තවත් සති කීපයක් අපිට ඕක කියන්න වෙයි ඔව් ඇත්තටම තීරණාත්මකයි ඔබ රසවින්දනය වෙනුවෙන් අවදානම දරාගෙන පරිස්සම තියාගෙන අදත් හිතේලන තරු ආරම්භ කරන්නයි සූදානම ප්‍රේක්ෂක රසවින්දනය ලබා දීම රූප මාධ්‍යයක වගකීමක් ඒ වගකීම ඒ යුතුයකම ඉටු කරන්නටයි හිතේලන තරු මේ සැදී පෑදෙන්නේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් හිතේලන තරු සමග ඉන්නෙක් වෙනවා ආදරෙන් අපි වැඳ ගන්නවා ඒ නිසා අපිට ඒ යුතුයකම ඒ වගකීම කරන්නට තියෙනවා අපි මේ වගකීම ඒ යුතු කමිටු කරන්නට ඔබට 2599132ක් විවෘත කරනවා ඔබට පුළුවන්කම තියෙනවා අපිට කතා කරන්න ඔබේ ආදරය බෙදා ගන්නට අද විශේෂයෙන්ම මම මොහොතක් නැතර වී මේ ගැන කතා කළේ මේ අවදානම් සහගත කාල සීමාවේ හිත ඉල්ලන තරු දෙස ඔබ අවදානෙන් බලාගෙන ඉන්න නිසා අප අපේ යුතු කම පිළිබඳව මේ මොහොතේ කතා බහ කරන නිසා අපිට විශේෂයෙන් මේක කියන්නට වුණා. එවනම් අපිට අවසර ආරම්භ කරන්නට අද වැඩසටහන ආපු අය හඳුනා දෙන්නටයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා දෙන්නේ කවුද කියලා? මම වම්මත පැත්තෙන් ආරම්භය ගන්නම්. හාස්‍ය සිනහව අඩුවක් නැතුව ඔබට ගෙන ආපු ඒ රසවින්දකයා හඳුනා ගන්න. ඔබ ආදරය කරන මිහිර සිරිතිලක ආයිබෝන් ආයිබෝන් පටන් ගන්නකොටම කිව්ව ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අපිව වෙලඳ ගන්නවා කියලා අපි කිව්වට මෙහා විතරයි ඈ අපි ඒකට සම්බන්ධ නැහැ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් වෙලඳ ගන්නවලු අපි ඔතනට අහු වෙන්න හොඳ නැහැ විරෝධායි සෝ ඒ ආදරෙන් gedare ඉඳන් වෙලඳ ගන්න මොහොතේ හැබැයි මම ඔබෙන් යමක් අහනවා සති 3කට පස්සේ නේද රැවුල කැපුවේ ඔව් දෙයියා මුදුරේ ඒකටම මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා හිතුණා හැබැයි පොඩි වෙනසකුත් තියෙන රැවුල ආවා කොහමද හිටිය කියලා මගේ ළඟ ෆොටෝ එකක් නැහැ ආ නේ වාසනාව මේ වාසනාවට මගේ අවාසනාවට වාසනාව දීරෝතාව ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට ඉංගි බිංගි අතරේ කොයිතරම්නම් අපූර්ව ප්‍රතිචාර මේ දවස්වල ඔබ ලබා දෙනවාද ඒ වගේම ඔගොල්ලෝ ආදරය කරන ලංකාවේ දුරකථනයක් නාද වෙනවා පසු ඒ කාගේද කියලා කියන්නම් ලංකාවේ ඔබ ආදරය කරන අසීමිත ජනප්‍රියතාවයක් ලැබූ රංගන ශිල්පියා පබෝදා සංදීපනි අයබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා අයබෝනයි වසර ගණනාවක් දශක ගණනාවක් කුඩා කාලේ ඉඳන්ම ඒ ආදරය නොඅඩු එදා ඉඳන් නද වෙනකන් ඔබ ලබා ගත්තා කොහොමද ප්‍රංශේ ප්‍රංශේ නම් තත්ත්වය හොඳයි මේ මෙහිට වඩා සෑහෙන ප්‍රගතියක් තියෙනවා එනට කාලයක් තිබුණා මේ ගෙවල් ලස්සට වෙලා ඉන්න උන නමුත් දැන් හොඳයි ප්‍රංශ ඉන්ජෙක්ෂන් එක ගහලා ඉන්න දෙකම එහෙන් ගහගෙන ඇවිල්ලා තියෙන්නේ නෑ නෑ එකයි එකයි දෙවෙනි එකේ මෙහෙන් කලවම් වෙලා ඉන්නවා ගහලා හේ දෙවෙනි එක ගැව්වේ හොඳයි අපි ආදරෙන් පිළිගන්නෝ ඒ වගේම ආද වැඩස්ථානේ ගැයුම් කීපයකට ඕගලන්ට දායකත්වය දෙන්න මේ ජනප්‍රිය ගායන ශිල්පියා අපි ආරාධනය කරගත්තා මේ ආරාධිතයා හඳුනා ගන්න රොනි අයබෝන් අයබෝන් හොඳින් නේද හොඳින් පරිස්සමෙන් නේද පරිස්සමෙන් ඉතාලියේ ගොඩක් අය වාට කියන්නේ රොනි කියලා රොනි මෙනවිය රොනි මෙනවිය ඔව් අද වාට ඉතාලියෙන් කෝල් එකක් ඇවිල්ලා අහනවා රංගන අයියේ රොනි එනවා නේද අනේ රංගන අයියාට නටන්න කියන්න මෙහේ ආවම හැමතැනම මං කියන්නේ නැහැ කොහෙද ගියේ කිව්වේ කියලා වචනේ එහෙ ගිහිල්ලත් මෙහෙ ගිහිල්ලත් එයා මාර නැටුම් දැම්මේ චිලිත් එක්ක ඒ නිසා රොනිට නටන්න කියන්න මං බැලුවා මා නොදන්න රොනි කවුද කියලා හොඳයි ඒ වගේම අපි ආදරෙන් ආරාධනා කළා හිත ඉල්ලන තරු වැඩසටහනට ජනප්‍රියම රංගන ශිල්පියෙක් අති දක්ෂ නිවේදකයෙක් හොඳ නැට්ටුවෙක් සනත් විමලසිරි අයබෝන් අයබෝන් වාගේ නැටුම් ගැන නොදන්න කෙනෙක් ඈත ඉඳන් නැට්ටුවෙක් කිව්වම මෙහෙම කළා හැල්ලා බැලුවා එයාව තාම හඳුන්වලා දීලා නැහැ ඒ නිසා ඊට කලින් අරිස්සම තියාගෙන අවදානම දරාගෙන අපි ඇවිත් ඉන්නවනේ වැඩසටහනට අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මම ඔයා අර මුලින්ම කිව්ව කාරණාව පිළිබඳව මට ඇත්තටම මේ පපුවට දැනුණ මේ මං කියන ගොඩක් දේවල් වලට පපුවට දැනෙනවා නෑ මේක වෙන දැනಿಲ್ಲ මේ ඇත්තටම ප්‍රේක්ෂකයෝ නිසා තමයි අපි හැමදිනම මේ විදිහට දේවල් ඉදිරිපත් කරන්නේ ඒත් එක්කම ප්‍රේක්ෂක රසවින්දන උදෙසා තමයි මෙහෙම මේවා තිළන කරන්නේ මට ඔයා ආරාධනා කරාම මේ අද මේ වැඩසටහනට එන්න කියලා
නිමිත්තකුත් තියෙනවා මට මේකට එන්න හැබැයි මේ සියදහස් වාරයක් හිතුව මේ එනවද නැද්ද ජීවිතයත් මරණයත් අතර මේ සටනකට ඇත්තරම මේන මාස් දා ගන්න නැතුව මෙහෙම අපි නිරාවරණය වෙලා ඉන්න එක පිළිබඳව මට ලොකු මේ මේක හිත ඇතුලේ දිගිඩියාවක් තිබුණා මම අන්තිමට තීරණය කරා නෑ ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ ප්‍රේක්ෂකයෝන්ට අනිවැරදි විදිහේ රසවින්දනයක් ලබා ගන්න යම් කිසි දායකත්වයක් අබමල් රේනෝකාරී දායකත්වයක් ලබා දෙන්න අපිට පුළුවන් නම් ඒක තමයි ලොකුම මේ ප්‍රේක්ෂක වෙනුවෙන් කරන්න ඕනේ යුතුයකම කියලා ඒත් එක්කම මේ වගේ ආයතනික ඔයාලා වගේ පිරිසක් මම කිව්වා වගේ ජීවිතයේ පිළිබඳව තියෙන අවධානම දරාගෙන මෙහෙම ප්‍රේක්ෂක වෙනුවෙන් මෙහෙම මේ පරිසරණක් ඉදිරිපත් කරන එකත් ලොකු දෙයක් වෙන තමයි සහභාගී වුනේ පරිස්සම තියෙනවා ඉතින් ජීවිතයත් මරණයත් අතර තමයි ඉතින් අපි ඔක්කොම ඒකට පොඩි ඌණ පූර්ණයක් කරන්නද හරි හොඳයි පෞගේ කාලේ අපි රූගත කිරීම වලට සහභාගී වුණාන් දිගට විශාල පිරිසක් ඉන්නවා එතකොට අපි යන්නේ චූටින් යනකොට නිකන් අර ඒ කාලේ යුද්ධයට යනවා වගේ තමයි මේකේ ගිහින් යනකොට ගෙදරට මොනා වෙයිද මේ ප්‍රශ්න ගොඩක් එක්ක මේ මාධ්‍ය ආයතනින් ඔබතුමාලා ගත්ත තීන්දුවක් අපි රිපීට් ගහමු නැත්නම් වෙනත් නාට්‍යයක් නැවත දාමු මේ වෙලාවේ ආටිස්ලාව පාවිච්චි කරන්න එපා ෂූටින් වලට වුන් රැක ගන්න අපිට වුන් ඕන කියලා ඒක බොහොම ප්‍රශංසනීය වැඩක් ගරු කරනවා ඒකට බොහොම ස්තුතියි මේ අපි පරිසම කියන කාරණාවයි සෞඛ්‍ය ආරක්ෂාව කියන කාරණාවයි ප්‍රමුඛව ගන්න ඉතින් රූපගත කිරීම නතර කරන්න වෙන තැනදී නතර කරන්න ප්‍රශ්නයක් නැහැ නැවත පරිසම තියාගෙන යන්න පුළුවන් වෙන තැනදී යමු එහෙම කියන්නට අපිට පුළුවන්කම ලැබුණා ඔබත් ඉඟිබිඟි කරපු නිසා ඔබටත් ඒ පණිවිඩය ආවා හොඳයි අර කිව්වා වගේ අවධානම දරාගෙන පරිස්සම උපරිමයෙන් තියාගෙන අපි වැඩසටහනේ ඉදිරියට යමු වෙන තැනකට ගියානේ හොඳයි සීරියස් වුණාද අපි එහෙනම් හඳුනාගනිමු ඊළඟ සමාජිකාව ඔයගොල්ලෝ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් රුව වගේමයි නම රුවන්ගේ රත්නායක අයිබෝන් අයිබෝන් කොහොමද දැන් දෙන්න තුන් දෙන වෙන කාල සීමාව හරි නේද තාම නෑ ඉතින් තාම කාලේ ආවේ නෑ තාම නෑ කාලේ ඉක්මනට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගෙවල් වලට එලා පරිස්සමින් ඉන්න වෙලාවක හොඳයි ඒ වගේම ලස්සන ලයන්විත ගැයුම් කීපයකට ඔබේ හදවතේ තියෙන ගීත කීපයක් එළියට ගන්න ඔහුට එන්න කියලා කිව්වා දිමංක වෙල්ලාලගේ අයිබෝන් අයිබෝන් කොහොමද ජීවිතේ කොල්ල එන්න එන්න පොඩි වෙනවා කියලා එක පැත්තෙන් කිව්වේ මෙහෙර පොඩි කමෙන්ට් එකක් දෙන්න මොකක්ද ඒක නෑ ඒක තමයි දැන් සාමාන්‍ය මේ ගෙදරට වෙලා හොඳට කාලා බීලා අපි ටික ටික මෙහෙම එන අය නෑ නේ ඉස්කෝලේ යවන්න පුළුවන් ආපහු හොඳයි දැන් නිරෝධායන කාල සීමාව අතරේ ගෙවල් 12 වලට වෙලා ඉඳගෙන මොනවද කරන්නේ ඒ ටිකත් අපි අහන්න ඕනි පබෝදා රටෙත් නැති ලොයෙත් නැති කෑම තාම හදනවද හොඳයි රසවින්දනය නඩුව දෙන්නම් කේඹුල් ලතාවේ ගායලා අපි ආරම්භයේ ගමු දිවංකට ආරාධනා කරනවා ලස්සන ගැයමකට ඔක්කොටම එකතු වෙන්න පුළුවන් එකට
ගහනි ඉදිනම මා පින්මදිරා පුලිඟු දෙවුනා මෙමට උපම උපිනා බව සුළඟ පවා කිව්වා ලස්සන ගීතයක් නේ අහන්න අහන්න ආසිතනවා ඒ ගීතේ වචන ගැන ඒ අර්ථත් එක්කම මෙයා හොඳ රසවින්දනයක් ගත්තා මෙතන ඉඳන් රුවන්ගෙත් එක්ක සින්දුවේ අර්ථය ගැන නේදයි ඒක ගැන මම හිත ලැජ්ජි හිතුණා ලේකට ලැජ්ජි හිතුණා දිවංකද ඕ හරි ලැජ්ජක හරි ලැජ්ජි හිතුණා බඩ අද අද පබෝද ඉන්නේ හරිම අපහසුයෙන් මොකද වැඩස්ථාන පටන් ගන්න කලින් පුංචි කතාබහක් අපි හැමදාම කරනවා ඒ වැඩ ඒ අතරේ මං කිව්වා පරිමෙන් අපි විනෝදාස්වාදයේ දෙමු ප්‍රේක්ෂක ජනතාවට ඒගොල්ලන්ගේ අපේක්ෂාව ඒක හැබැයි අපි පරිස්සම තියාගෙන ඈත්තලයිමු ලං වෙලා ඉන්නේ නැතුව කියලා ලං වීම නෙමෙයි ළඟ ඉන්න දෙන්නට අද පහරවල් ගහන්න බැරුව පබෝද ඉන්නේ හරි අසරණ වෙලා අයියෙක් කියපු ගමන් ඇහුවෙත් ඒක තමයි ගහන්න බැරි කියලා ඒක දන්නේ නැතුව වදින ඒක ඔව් දැන් අපි විහිරත් එක්ක පොඩ්ඩක් කතා කරමු නරිබුරති මේ දවස්වල නෑ ඉතින් නමුත් ඒකේ වා තාන්තා චරිතයකට අඳිනවා ඔව් හරි කාන්තා චරිත ගැන වත් එක්ක කතා කරනකොට කාන්තා චරිත මෙයාටත් උරුමයි මම හිතන්නේ පාසල් වේදිකාවේ ඉඳන් වෙනුමත් එක්ක තමන් දා කාන්තා පාසල් වේදිකාවට කාන්තා චරිත රඟපාන්න හම්බුන්නේ මං ඉතින් ට්‍රයි කරා කාන්තා චරිත රඟපාන්න මේ ඊට පස්සේ ෆිල්ම් එකේම නියමිත කරා හොයා ගන්නවත් බැහැ ෆිල්ම් එකේ තමයි කියන්නේ සර් ලාස්ට් චාන්ස් එක තමයි හම්බුනේ මේ ඇතරම මේ කාන්තා චරිතයක් කී රංගපාන්න තියෙන කියලා කිව්වට පස්සේ තමයි නාට්‍ය චිත්‍රපටේ ආසයි තුනේ කරන්න එන්න ඕනේ කියලා ඉතින් මේ අපිට පුළුවන් උපරිමයෙන් කරා අපේ අනුරපතිරණ මහත්මයාත් එක්ක එකතු වෙලා ඔව් දෙන්නම් අරු ඇත්තටම ගෑල්ලම ඒ වගේ දැක්කේ ඇත්ත ඔව් නෑ නෑ ඒක ඇත්තටම කිව්වේ විහිළුවට නෙමෙයි දැන් නරිබුරති නාට්‍යයේ හරි අධ්‍යක්ෂීම් ගණනාවක් තියෙනවා මම එක එක අහනවා ඔයාට මේක නම් අමතක වෙන්න විදිහක් නෑ ඔයාට නරිබුරති නාට්‍යයේ කාන්තා චරිතය කරන්න වේදිකාවට යන්න ඉස්සෙල්ලා ඇයි වොෂ්රූම් යන්න හිතෙන්නේ මන් දන්නේ දැන් නරිබුරති ෂෝස් हयसी कटिडी गिहती तीन शो क्वच्चर हेट आई शो एक नाट्य पटांगण किटेन पोडी मुखदो एक एगट निका हरी एक हरी ओलव रिलैक्स एंडो ओ थिंग वाश्रूम हम गिहर कल रेडी मुखद ईट पास मतकने वेडेट अवधानी थिंग शो एक पटांगण कल अंडो
ඔතන ඉතින් ප්‍රශ්න තියෙනවා ඉතින්. ඇයි කෙල්ලෙකුට නැඳලි? එකසරයක් දැන් ෂෝ එකකට පටන් ගන්නවා. ඒ හෝල් එකේ ආටිස්ට්ලාට යන්නයි ප්‍රේක්ෂකයන්ට ඔක්කොම තියෙන එකම වැසිකිලි. ඉතින් එහෙම අපේ පහසුකම් අතින් හරි ඉහළයි වේදිකාව අපි සතුට වෙනවා. ඒ ගැන උතුම් තැනක තියෙනවා. ඉතින් අපි යන්නත් ඕනේ ඒකට. ඒගොල්ලෝ යන්නේ ඉතින් කොයි තරම් මේකප් දාලා හිටියත් ඉතින් යන්න එපා. සේනග ඇතුළට ගිහින් ඉවර වෙනකම්ම ඉන්නවා කියලා ඉඳලා දැන් පළවෙනි බෙල්ල එකෙන් පස්සේ වැඩි වෙලා නැහැ. මේක ගියාමත් ලේසි නැහැ. ගෑල් ළමයි කොහොමෙන් දැන් ඉන්නවත් දන්නේ නැහැ. එන්න තට්ටුවක් අඳිනවනේ. දූවල ගියා. දූවල ගිහිල්ලා මං ගෑනුවඳුන් ඇන්දට ලේඩිස් එකට යන්න බෑනේ. මම යන්නේ ජෙන්ස් එකටනේ. යනකොට කොහොමත් ඇතුළින් ඉන්නේ උහම් ගැස්සිලා එහෙම වෙනවා. හරි හරි මං අයියේ මං හරි හරි කියාගෙන සාමාන්‍යයෙන් යන්නේ එහෙම. මොකද ඉන්නේ උම් කලබල වෙනවනේ. එක දවසක්ද ඇතුළට දුවල යනකොටම ලේඩි කෙනෙක් පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා දුවේ දුවේ ඔක පිරිමි කියලා ඇදගෙන ආවම ආව එළියට. දැන් ඇතුළේ හිටපු පිරිමි ටිකත් ගැස්සුණා. දරගෙනක නයි ඉතින් යාට එක සැරේට ආපු ටෙන්ෂන් එක ඉතින් කෙල්ලෙක් යනවා දැක්කම ඉතින් දුවගෙන මම ඉතින් තෑන්ක්ස් ආන්ටි කියලා මන් දිව්වා. දැන් ඒ වැඩි ඇතෑරි ආයි මට දැන් ඒ ගෑනුවෙක් නෑ. ඊළඟට මාව ලේඩිස් එකට ගෙනියනවා. ඔතන තව ප්‍රශ්න ගොඩක්. ඔහේ ඕකේ ඕකේ කියලා මන් දිව්වා. චාන්ස් එකක් මිස්සලා තියෙනවා. ඔව්. චාන්ස්? ද දන්නේ. අන්තිමට ෂෝ එකේ මම රංගපාමුට ඒ ලේඩි ඉන්නවා ඉස්සරහම වාඩි. මන් දන්නවා එයා එදා නාට්‍ය බැලුවේ නෑ. එයා කල්පනා කරේ බීර කාන්තාවක් වගේ මාව බේර ගන්න ඇතුළට පැනලා ජේන්ස් ටොයිලට් එකට ගිහින් අරගෙන ඇවිල්ලා මම රඟපාන කොටයි දන්නේ අත්තලා මම මේ කොල්ලෙක් නේ දැන් ඇවිල්ලා තියෙන්නේ අච්චර දඩන. එයා ඉති මුළු ෂෝ එකෙන් මගේ දිහා බලලා මං එයා නොබෙනෙන්න තමයි මම ඇඩ් කරන්නේ. මට ඒ හරි නෑ වගේ පවුලේ නේද. ඕකෙම තවත් අත්දැකීම් කීපයක් තියෙනවා වැඩසටහන අතරතුර. ඒ කියන්නේ අද ගීත ගොඩක් තියෙනවා. මොකද ටොයිලට් කතාවද නෑ 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 මේ කාන්තා ඇඳුම් ඇඳගෙන වෙච්ච දේවල් ටිකක් තියෙනවා. මේ වාට මතක් වෙයි මං ඇහුවාම. හොඳයි රෝණි. ඔව් එන්න ගයමු. ගිටාරය අරන් එන්න. මේ රංගනේ කියන්න දෙයක් තියෙනවා. අනේ කියන්න ඕනේ කියන්න. දැන් මේ දවස්වල අපිට මේ සින්දු ගේවෙන්නේ නෑනේ. ඒ හින්දා අද පොඩ්ඩක් ෆෝන් එක බලන් කියනවා. ඔව් මේ හුඟක් ඇයට වරදිනවලු නේද? ඔව් ඒ කියන්නේ වැඩි දේ. තමන්ගේ සින්දු වචන මතක නැහැ. ඔව් ඒ කියන්නේ ඉස්සර දැන් හැම වෙලාවෙම අපි වැඩේ දින්නේ. ඒක අද ෆෝන් එක බලන් කියන කමන්නේ නැහැ. කමන්නේ නැහැ එන්නේ ඉස්සරහ. ඒක මේ මගේ ගිතාරේ දර්ශනගේ සින්දුවක්. චාටින් සනායි.
ප්‍රශ්නයක් මේ ආපුලේ ඉඳලා මේ කතා කරනකොට විතරක් පබෝ hina වෙලා මේ නිකන් ඉන්න හැම වෙලාවකම මෙහෙම ඉන්න නිකන් hina වෙන්නේ නැතුව හැබැයි මෙයා ලවසන් කරා කියලා ළඟට ගන්න ඕන කියලා කිව්වනේ ඉතින් අම්මට සිතේ නෑනේ මවත්ත ගන්න නේද ඔයා යා වෙනුවෙන් දැන් නෑ නෑ මගේ මේ රුණිය හොරෙන්ම බැලුවනේ බැරිනම් කියලා මම කරපු වීඩියෝ එක මීට අවුරුදු 5ක් විතර මේ ශෂි තමයි හිටියේ ඒක ලස්සන වීඩියෝයක් ඉතින් අතර මෙයා නවතින්න බැරි නම් අවිත් යන්නට වෙන්න එපා ආයි ස්තුතියි ඒ මොකද ඔකලගේ ප්‍රශ්නේ නෑ මෙයා බලන් හිටිය කොහොමද දන්නා නිරෝධායන කාල සීමාවක් යන්නේ සමහරලාට සමහරුන්ගේ ජීවනෝපායන් අහිම් වෙලා තියෙනවා ඉතින් ගෙවල් වල කැට කීයක් කැඩෙන්නේ නැද්ද නේද ඒක නම් විහිළුවක් නෙවෙයි ඒ අතරේ ඒක හැමෝටම බලපෑවද කියන්නේ මන් දන්නේ අර කාරණාවම සත්‍යයක් කිව්වේ මේක මන් දන්නේ කොච්චර සත්‍යයක්ද කියලා කැටයක් කඩන හැටි අපි බලමු රුපියල් 50ක් 100ක් කලිසම සාක්කුවක මේසෙ උඩක තියෙන්න බෑලු ඒක ගිහිල්ලා කැටයට දානවා මහන්සි වෙන්නේ කලිසමට අත දාලා ගන්න වෙන්නේ ඇති එහෙම නෑ මං ඇත්තටම අවුරුදු 20කින් විතර තමයි මේ කැටයක් දාන්න පටන් ගත්තේ මේ පොඩි කාලේ දැම්මට පස්සේ මං කැට දාලා නැහැ කැට පුරවලා ඉතින් ඔය කැටේ මේ මට හම්බෙච්ච එකක් මේ ඉතින් හම්බුණා මේ අක්කිගේ බබාගේ බර්ත්ඩේකට කැට බෙදුවා ළමයින්ට ඉතින් ඒකට මටත් එකක් මං ආසාවට ඉල්ලගත්තා ඉතින් දැන් මට පුරුදුත් නැති හින්දා ඒක පිරෙන්නෙත් නෑ ඉතින් මම ළඟ ළඟ සල්ලි දැම්මා ඉතින් මේ මාරු සල්ලි දැම්මා කාසිත් දැම්මා එහෙම නැද කොලක් දැම්මා ඔක්කොම දැම්මා කොහොම හරි ඉබ්බෙක් කැටේ මෙහෙම ඇඟිල්ල දදා කැටේට සල්ලි දැම්මා ඉතින් පිරීලා තිබ්බ කැටේ අපි බලමු දායි තව පාර බලමු ඒක වටිනවනේ සල්ලි දාන විදිය නැද්ද හරි අපි ආයෙත් පාරක් බලලිමු අනේ දෙයනේ අපි ඇත්තටම කැටේ මෙහෙම චූටි කොටුවක් කැපුවේ දැන් කැටේ කපන්නත් ලෝබයි එක දැක්කම බෝලයක් වගේ නේ චූටි කොටුව පිට කොටුව වගේ චූටි කොටුව
කොටුවක් අපල මේ කොළ ටික එලියට අරගෙන අර කාසි ටික තමයි ඔය ආසාවට දාන්නේ. තාම තියෙනවා සල්ලි ටික මුකුත් කරේ නැහැ තාම. හිතා ගන්න බෑ දැන් හරියට. දැන් ආයි කැටේට දා. මම හිතාගෙන ඉන්නේ ලොකු කැටයක් අරගෙන ඒකට දාන්න ආයි පුරවන්න. නැත්නම් අපිට දෙන්නේ අපරාධ. එන්නේ ඉන්නේ. දැන් අහිමිට තියෙනවා අර තාර බැරල් ලොකු ඒවා. එහෙම එකක් ගිහින් තියාගන්න කැටයක් වෙනුවට. මට ආසයි මැටි කැටයක් දාන්න මෙච්චර බෝලයක් වගේ කැටයක්. දැන් ඔය කියන්නේ කවුරු හරි දෙන්නේ නම් මැටි කැටයක්. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. සුභා කියා ඔබ අමතන්නද? හලෝ. සුභා කියා ඔබ අමතන්නද? හා හා. ඔයා කොහෙන්ද? හලෝ. ඔයා කොහෙන්ද? ලංකාවේ මේ මාලිගාවේ. හරි කාර්ද කතා කරන්නේ පරිස්සමින් නේද ඔයගොල්ලෝ? ඈ පරිස්සමින් නේද? ඔව් පරිස්සමින් ඉන්නේ රංගන ලස්සන වැඩසටහන කරනවා. ස්තුතියි. අපි ගැන හිතලා ඔයාලගේ කැපවීම ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයාලට. බොහොම ස්තුතියි තේරුම් ගැනීමට. කාර්ද කතා කරන්නේ? කතා කරන්න ඕනේ ගීතා කාන්ති අක්කලි දුවට. ආහහහ අනේ ඉතින් බබෝද කියලා කියමු. කොහමද අයබෝන් පරිස්සමෙන් ඉන්නව නේද? ඔව් පරිස්සමෙන් ඉන්න ඔයා වෙලදටත් වැඩි ලස්සනයි. බොහොම ස්තුතියි. අර ගෙන් ආවනේ සුභා ඒකයි. පරිස්ස ගෙන් ආවනේ. එහේ. චන්දනේ හැමදාටමද දැන්නේ නේ යන්නේ පන්සිට. නෑ නෑ ගිහින් එන්න යන්නේ. ආ රට. නෑ නෑ මම පොඩි කාලේ ඉඳලා යනවා මගේ තාත්තා ඉන්නේ එහෙනේ මම බලලා ආයි එනවා. හා හා හා. ඊයේ මේ වෙලාවෙ මේ අම්මයි පුංචි දෙන්නම අපි මතක් කරනවා. හරි මං කියන්නම්. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි ඔයගොල්ලෝ වගේ හදවත් තියෙන මේ වගේ රසවින්දනයේ බලාපොරොත්තු වෙන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමයි අපි හිත ඉල්ලන තරු අරගෙන ඉන්නේ. මොකද්ද ඔයා කියන්න හදනවා? අර නෝතාවත ඉස්සරහට කියන්න මොනවද? හරි සමහන්. සේන කවද නෑ. ඔයාට ඕන වෙලාවක ඕන දෙයක් කියන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මං ගියපාර වැඩසටහනට ආපු වෙලාවෙත් කිව්වා මිහිර චැට් කලාව මං ආරම්භ කරනකොට මට ඕන වුණා මේ අවුරුදු ගානකට කලින් මේ ආයතනය නෙමෙයි වෙනසක් එක්ක යමක් කරන්න. අවුරුදු ගානකට කලින් ඒ වෙනසේ මූලාරම්භය දෙන්න මගේ ළඟ සහායට හිටපු කෙනා මේ පළවෙනි වැඩසටහන හිටපු කෙනා. ඉතින් ඒක මගේ ජීවිත කාලයට අමතක වෙන්නේ නැහැ. ඒ ලබා දුන්නු දායකත්වය. හරි. ඒ ආරම්භ කරපු ගමන තමයි මේ ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. සතුටුයි. ඒ හදවතින්ම තියෙනවා ඒක. හොඳයි අපි ඊළඟට එන ඔයාට ආරාධනා කරනවා පබෝදව ඈතින් තියාගෙන යුග ගායනයක් කරන්න. එන්න. වානංගේ කිත්ටි. නංගිස්. ආදරේ 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 ඉර සඳවෙලා මෙත් දෙක ඔය මොහොනේ දකිමි
ආර විදියට කැපෙනවා කැපෙනවා ඔව් ඒක මං හිතන්නේ මේ මීර දූපි උපදේශ ඔව් මල්ලි කියන්නේ මම භාවයකින් හිටියේ සනත් අයියා ඉතරම ගායනා කළා ස්තුති ස්තුති මොනාද මේ මීර දීපු උපදේශ ඒ විදියටම ක්‍රියාත්මක කළා පබෝද සාමාන්‍යයෙන් කවුරු හරි දෙයක් කිව්වොත් ඒක අහන කෙනෙක්නේ ඒ කියන්නේ දැන් ඒ උපදේශ මොකද්ද කියලා ප්‍රේක්ෂකයෝ දැනගන්න ඕනේ පුහුණු වීම වලදී ඔය සින්දුව කියපු හැට හා එක කියපු හැට කියන්නේ ඕනේ නැද ඒ ආයක ඉතින් දන්නවනේ කා එච්චරයිනේ කියන්නේ ඒකත් මං කොයි ආයක බලන්න එපා ඉතින් කොහම තානේ නේ කොයිති ආයි බැලුවා තානේ හොඳයි ආරම්භක විරාමය ගන්නයි සූදානම් වෙන්නේ හිත ඉල්ලන තරු හැද ගන්නන්නට අපිත් එක්ක එකතු වෙන හිතවතා රසවතා නිෂ්ඨමෝල් බලේ ජවයේ ශක්තිය සමගින් 100ක් සෞදානමින් ස්ටබෝල් පෙතින් ටැග් ඔයාලට සංකේතවත් කරනවා අනිත් අයට ළඟ තියෙනවා ඔයාටත් මේ පැත්තෙන් සංකේතවත් කරනවා පබෝද බලන ඔයාට තියෙනවද කියලා හැමෝටම තියෙනවා අපි ආරම්භක විරාමය ගන්න සෞදානම් මේ ස්ටබෝල් විරාමයක් ප්‍රධාන අනුග්‍රහය ඔබව බලකන්වන්න 100ට 100ක් සූදානම් නෙස්ට් මෝල්ට් අපි දෙන්නම පුරුදු වෙලා ඉන්නේ උදෙම්ම උණු උණුවෙන් නෙස්ට් මෝල්ට් එකක් බොන්න නෙස්ට් මෝල් සුවඳයි රසයි අපේ දවස ප්‍රබෝධයෙන් ඉන්න නැතුම් බැරිදයක් Thank you.
නෙස්ටමෝල්ටුල තියෙන පෝෂක සංයෝග මේ කාලේ අපි දෙන්නගෙම ශක්තියට වගේම ප්‍රතිශක්තිකරණයටත් උපකාරී වෙනවා. ඒ නිසා අපිට නම් ඉතින් නෙස්ටමෝල් පොතම ඔබව බලකන්වන්න 100%ක් සූදානම් නෙස්ටමෝල්ට් from Nestle. सुंदर किस खलबाग सरहा दें हदुनवादिन पैराशूट जैस्मिन नॉनस्टिक हेयर ऑयल पिच्चमल सुवद समगिन पैराशूट जैस्मिन हाय खता देखा कने लंकावे दिन लेमन पफ अतरी स्वाभाविक लेमन रस गैनवी में अमुद्रव्य पामना करी एकम लेमन पफ एक मेलिबन लेमन पफ विदरमाय कृतिम वर्णक ඇත්තම නැ मेलिबन लेमन पफ चिल वेन लेमन काल गोल विसिन दिक्तलागी बियाट कीवे කුමක් රසනම් හිට ඈ මොකද නෑ ඉතින් රසකට දිගක් බලලා කුසක් නෑනේ සර් මැගි පපරේ ස්පයිසි චිකන් රස හිට වෙන අලුත් වෙන සර් from nestle diva fresh gram 550 budget pack එක රුපියල් 95යි විනාඩි 10කින් ලොරි එනවා එහෙනම් ඉක්මන් සහනයට හොඳම අයඩෙක්ස් අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියා කිරීම අරමයි අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා මගේ ෂර්ට්ස් කෝකෙද ආයි හොදන්න වේද මන්දා ටික දවසක් නේ නෑ අන්න අරකි බලන්නකෝ තාමත් සුවඳයි සන්ලයිට් රෝස් රෝස සුවඳ තවත් ටික කලක් රැඳෙන්න ඩබල් පර්ෆියුම් ලුක් සමගින් එන නව සන්ලයිට් රෝස් මෙච්චර කල් තියෙන රෝස සුවඳක් Sunlight Rose. බල බල ඉන්න එපා. මිස් කරන්න තු ලීස් කරන්න. අවම පොලි අනුපාතයන්, අවම ලිය කියවිලි, එක් දින සේවය, නම්ශිලි ගෙවීමේ ක්‍රම, commercial leasing and finance. තයිල් අල්ලන්න හොඳම කෙනෙක් අල්ලන්න ඕනේ. ඒකට නම් සර් හොඳම කෙනාව අල්ලලා ඉවරයි. ආ අල්ලලා ඉවරයි. දත් වෙනු 30යි. වැඩවත් පහසුයි. වැඩි වර්ගඩි ප්‍රමාණයකටත් සෑහෙනවා. අනික පොලිම අඩංගු නිසා ජලය කාන්දු වීමත් වැළකෙනවා. Swiss Tactile Motor. අල්ලන්න හොඳම කෙනා. IDX hit fast hisse kakkumata misi shaktiya obata danena dara ganna beri hisse kakkumata ikman sahane attidinna ganna IDX hit fast hisse kakkumata visheshaknya treat ekak wage mokatta tiyenne medium pan pizza ekak me thawa ekak appetizers deka kui cinnamon rolls portion deka kui then I at pizza hut with a triple treat box pizza hut freedom एक अभिग कार्ड का की मासिक टम डेटा अनलिमिटेड टॉक टाइम एयरटेल फ्रीडम आमलिकताव विवृत कराने एक कराने मिस्र विन्द तबा पानी कराने इनो तत्पर हाइन क्रिया करी मार माई आदरे ओबेदे इनो नौनवती जीवित विनेना සතුටින් නිපිලෙන කෑම වේලාවට පොට්ටන් නිල්ලන රස ඇස්ට්‍රා මොෂන රස ගුණ යහමින් මුසුකර හැම දින උයන්න ගමු ඇස්ට්‍රා පොඩ්ඩන්ට සතුටින් වැඩෙන්න එදිනෙදා කෑම වේලට රසයි ගුණයි දෙකම එකතු කරන්න දැන් උයන්න පිහන්න ඇස්ට්‍රා දරුවන්ට බෙහෙත් දෙනකොට නියම මාත්‍රාව ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද? පිටිවලින් මාත්‍රාව මැනීම අසීරුයි. ළමා පෙරඩෝල් මිනු ඒකකෙන් ගැළපෙන මාත්‍රාව මැන ගැනීම පහසුයි. කවදාවත් මනින්න බැරි එකම දේ අම්මගේ ආදරේ. ළමා පෙරඩෝල්. අභියෝග ජය ගන්න. මට ශක්තියයි පෝෂණයයි ගොඩක් වැදගත්. ශක්තිය සහ පෝෂණය සපිරි නෙස්ටමෝල්ට්. ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. සෙන්සොඩයින් රැපිඩ් රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනීය තත්පර 60ක දී ක්‍රියාකාරී වෙයි. පිට්සා හට හඳුන්වා දෙන ශ්‍රී ලංකන් ස්පයිසි චිකන් පිට්සා. Black chicken, devil chicken, kochi chicken sausage meat samaga sarama sarana imeris saha garlic samagin. Call karanna 2729729. Maggi papare spicy chicken rasa set vena alut venasa. අවමලිය කියවිලි ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස් කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පහසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා ආකර්ෂණීය පොලිස සහ විනිමය අනුපාතද ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට BOC Export Circle කුරත්කන් සහ රත්සහල් මුල් වුණු අපේම ධාන්‍යවල පාරම්පරික පෝෂණය
දැන් මැලිපන් යහපෝෂක කුරක්කන් රෙඩ් රයිස් න්‍යූට්‍රිෆික්ස් රතින්. මැලිපන් යහපෝෂන් න්‍යූට්‍රිෆික්ස් පාරම්පරික යහපෝෂණය. දැන් සියලුම SLT මොබිටෙල් සේවාවන් වලට My SLT ඇප් හරහා එකවර පිවිසීමේ හැකියාව. පිළියන්දලින් උපාලි ඇවිල්ලා ඉන්නවා. අයබොන්. අයබොන්. කාටද කතා කරන්නේ? ඔයගොල්ලෝ හොඳින් නේද? හොඳින් ඉන්නවා. මම උපාලි කරනවා රත්න. හොඳට. චිත්ත මුත්‍ය අනුවන්දේ ඉස්සර බවටි. හුරු නමක්. ඔව්. මීරෙන් මන් දන්න හොඳට මීරම සිද්දේක මේ කරව දන්නද? මීරගේ සර් කෙනෙක්. ආ හා හා. පයිසෙන් මන් දන්නවා. දන්නවා දන්නවා. ඊළඟට මේ සනාතිම් රසීදි. ඔව්. හරි සර් ගොඩක් ස්තුතියි බොහොම ස්තුතියි ආදරෙන් මෙයා කරනවා ඔයාගේ වෙඩින් එකට හිටියා කිව්වනේ ඔව් මේ මං යා හරිම මේ ඒගොල්ලෝ බස් වල ඇවිල්ලා මං ගෙදර මාතලේ මහා ගෙදර තමයි තිබුණේ මේ වෙඩින් එක ඉතින් මේ ලොකු කට්ටක් කාලා සෑහෙන කලින් මේ මෙහෙන් ගිහිල්ලා රෑ 12 වගේ වෙනකොට එහාට ආවා සිරිවර්ධන මහත්මයා මතක් කරන්නේ මේ දින තමයි එකතු වෙලා ආවේ මේ තාම මතක් කරනවා ඔව් ඒ වගේම මෙයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් කියලා කිව්වා මෙයාගේ චිත්‍ර මාත් දැකලා තියෙනවා හරි ලස්සනයි ඔය මොකද කියන්නේ නෑ නෑ කියන්න ගියේ කොළඹ ඇවිල්ලා රැකියාවක් නැතුව ආසාවට නාට්‍ය පුහුණු තමයි වැඩිපුර කරන්නේ ඉන්ද්‍රීඩ්ලා ෂෝ එකක් ඉතුරු ටිකේම නාට්‍ය පුහුණු. ඉතින් සල්ලි ලැබෙන්නේ නැති කාලේ. ඉතින් ඩග්ලස්ගේ බෝඩි මට වෙලා ඉන්න මොකද කරන්නේ කීකී ඉන්නකොට මම කලින් රොබින්සන් හෝටල් එකේ චිත්‍ර දැම්මා තවත් ලෙස්ටර් රූණගේ රූණිය එකක් කියලා අයියා කෙනෙක් එක්ක. එතන මේ උපාලි කරුණාත් මහත්තයා චිත්‍ර දානවා. ඉතින් අපේ චිත්‍ර හෙදි දැකලා මොකෝ මරි මට කිව්වා මීර එන්න පුළුවන්ද එයා මේ සාම්ප්‍රදායික චිත්‍ර අඳින්නේ. මොඩර්න් ආට් පැත්ත වට කරන්න පුළුවන්ද කියලා. ඉතින් අවුරුදු ගාන කෑවේ බිව්වේ වැඩ කරේ චිත්‍ර ඇඳලා ඔය සර් එක්ක එකතු වෙලා මම කාලයක්ම එහෙ ඉඳගෙන ඉතින් දවල් දවස් චිත්‍ර අඳිනවා හවසට නාට්‍ය පුහුණු වෙනවා ආයෙනෝ ඉතින් චිත්‍ර විකුණුනා හොඳ ගණන් වලටත් විකුණුනා සතුටුයි සර් එහෙම ඉතින් කාලයක් ජීවත් වුණා චිත්‍රවලින් චිත්‍රවල ඒ අතේ තියත් අපි මතක් කරන ගමන් මේ ලස්සන ගීතයක් රස විඳින්න පුළුවන්කම තියෙනවා ආරාධනා කරනවා මිහිර ඔයාට එන්න ගයන්න කියලා ඊට පස්සේ අපි කතා කරමු වාසනාව දොරරලා බලනවා සීන ලොවෙන් සිත පිබිදෙනවා සිනාහිනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ චෝක නිවිලා වාසනාව දොරරලා බලනවා සීන ලොවෙන් සිත පිබිදෙනවා සිනාහිනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ චෝක නිවිලා සිනාහිනෙන් දැකලා
සිනායිනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ hina ඇඳේ ශෝක නිවිලා අපේ හිතේ hina ඇඳේ ශෝක නිවිලා අපේ හිතේ hina ඇඳේ ශෝක නිවිලා අක්ෂිම අන්තිම කැලලා අන්නේ අයිත් කරයක් ගමු මෙර නැගිට විතරයි ඉවර කළා ආයිදම් අන්තිම කැලලා ඔව් ඈත ඈත ඉඳන් වාසනාව දොරැරලා බලනවා සීන ලොවින් සුත පිපි දෙනවා සිනාහිනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ hina ඇඳේ ශෝක නිවිලා අපේ හිතේ hina ඇඳේ ශෝක නිවිලා අපේ හිතේ hina ඇඳේ गैसिला जयंत्री එතකොට මන් තුනේ පන්ති විශ්වවිද්‍යාලය බෑඩි මේ මේ මොකද ගුටි කාව කතාව ඉස්සලම කියන්නේ ගෑන ළමයි කී දෙනෙක්ගෙන් ගුටි කාලා තියෙනවා ජීවිතේ මේ එක්කෙනාගෙන් ගුටි කාලා තියෙනවා ඔව් මෙයා තමයි වයිස් කේ වැරෙන්ද ඔව් වයිස් කේ වැරෙන්ද ඉගිලින් හැමදාම ගුටි කන එක නේ කී දාන නෑ ඉස්සලම ගුටි කෑ ඉස්සලම උදේ මේ කක්ති නම මේ ෂොට් එකක් මේ මූණට ගහන එක මූණට ගන්න මේ හක්කට මෙතනට ගහන්න තියෙන ගහන්න දෙන්නේ මේ ඒක කිපසරක් මෙයා ගැහුවා මේ හරියට බොරුවට අපි රඟපාන්න ගහන එකනේ ඒක හරියට පේන්නේ නැහැ මේ හරියට වදිනවා වගේ පේන්නේ නැහැ ඉතින් ජයන්තයට ටිකක් අප්සෙට් එකකට මං කිව්වා නංගිට මේ සියුමැලි අත් තින් පුංචි ළමයිනේ පොඩි සුන්දර සියුමැලි අත් තියෙන ඉතින් ගහනකොට මම අනිවාර්යෙන් රිදෙන්නේ නැහැ මං කෝ නංගිවා කමන්නේ ගහන්න කියලා ඒක ගහන්නෙත් ඔව් එක්ස්පීරියන්ස් තිබිලා ඒක ගහ ගහපු විදිය වට මතකද ඔව් කොහොම ඔයා පෙන්නන්නකෝ දැන් මෙහෙම කළා ආහා මේ 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 කළා ගහන එක පෙන්නන්නේ නැණි මේ ටික ආවා මේම කළා කළා ගහන්න දෙන්නේ කළා मंट्री बाल पीट पास ඉතින් වලදී එක සැරයක් ප්‍රෝගත ගේම ටැවිල් හිටියා මාස්ටර් කෙනෙක් කරාටි දැන් ඒකේ ෆයිටින් එක හදනවා ඉන්දික ගිනිගේ තමයි හිටියේ නළුවා ඉතින් ඉන්දික ගිනිගේ ෆයිටින් කරලා තිනවා කියලා ආපු මාස්ටර් දන්නේ නැහැ ඉතින් එයා පාඩුවේ පැත්තකට ලයින් ඉතින් මාස්ටර් කියනවා දැන් ෆයිට් එකේ එයාත් එකමයි ගහගන්න තියෙන්නේ ඔයා ගන්න 1 2 3 ඊපස්සේ මම කැරකැවිලා 4 ඉන්නේ යා දෙන්නේ ඉන්දිකත් ඉතින් ඔහම 1 2 3 4 මම දෙසරයක් විතර කරා හරි ඉතින් අවුලන්නේ ඇක්ෂන් කිව්ව විතර 1 2 3 4 මාස්ටර් බීතිය වැදිලා වැටුණා මාස්ටර් ඩොන් කාල වැදිලා වැටුණා දැන් අපිත් මෙහි ගහගන්න ඉදුනේ මම දැක්ක වැදිලා බීතිය වැදුණා මමත් ගැස්සිලා ගියා කමන්නේ ඊට පස්සේ දැන් ටේක් කැරි වට අමාරුනේ අවුලන්නේ ෂේප් ෂේප්
කිව්වා මොකද උනේ මට කවයක දාගන්න බැරි වුණා කිව්වා දැන් දැන් පිටින් එන මිනිහෙක් නම් එහෙම කියලාත් දීලා නෙවෙයිනේ එයාට ඕන එකනේ ගහන්න දැන් ඉතින් ඔකට අපි කට්ටිය ගෙගේ වගේ ගිනා වේන මට පේනවා ටීකින් දාඩිය දාලා මිනිස්සයා ඉන්න ඇස් දෙකත් උඩගින් කොහට අමාරුයි නේද මාව හොස්පිටල් එකකට ගෙනියන්න මාස්ටර් මාස්ටර් ගෙනිච්ච හොස්පිටල් මෙතනට වැදිලා තිබුණේ පාර හොඳ සපත්තු පාරක් අය අරයා ඉච්චර ඉක්මනට ගහයි කියලා ජීවිතේට බලාපොරොත්තු වෙලා නැහැ ඉතින් යා හිතන නිකන් ට්‍රේනින් නේ 2 3 4 හිතුවේ නෑ අරක උනේ අයියේ 1 එකේම 4th වෙලා අපේ එකේ උනේ සනත්තයි ඔයාලට මතකද ඒක කරාට ජාන්තයක් නැහැ මට ඉහි වැදින සද්දේ ඕනේ කියලා අර චංගාල වදින සද්දේ ඕනේ කිව්වා වා සද්ද දුන්නේ ඒ හින්දා තමයි ඒක ගහන්න උනේ සද්ද එන්නම ගත්තම සද්ද දුන්නේ සද්ද දෙයිලා යා නෑ ඔයාලට මතකද ඒක ඒ මෙතනට වදින සද්දේ ඕනේ කිව්වා යාට එයා ඉතින් ටිකක් වෙන මාධ්‍යක්ෂකෝ හොඳයි දැන් ඊළඟ ගීතයට යන්න යන වෙලාවේ චූටි දෙයක් කියන්න ඕනේ මට තරහ වෙන්න එපා ඒක කිව්වට දැන් මෙයා දිහා බලාගෙන ඉන්නවා ෆේස් ෂීල්ඩ් එක දාගෙන ඉන්නවානේ මංචු මට මෙයාව දෙන්න පොඩි සමීපම රූපයක් හරි මේ මේ ෆේස් ෂීල්ඩ් එක දාගෙන ඉඳද්දි මට මේ ආදියක්ක මතක් එන්නේ අර නහය දිගයිනේ ඒක වදිනවා ෆේස් ෂීල්ඩ් එකේ කිනෝ කියෝ මොන ඔහත් එක්ක මේ පැත්තේ චොප් වෙලා පේනවා මට මාර දින්න කියලා දින්න මේක දාගෙන ඉන්න බෑ ලස්සන ගීතයකට යන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ කලින් ඒවා හරිනේ. ඒ ඒ ඒ හැම වෙනවා මකුදේවල් වල එහෙම. වරුවක් විතර ඉතින් බෑන්ඩ් එක සින්දු ටික ගහනකොට අර දෙකක් වැඩි චංකල් ඇලිය. හරි දැන් සින්දුවක් කියමු. මෙච්චරලා කියලා. ඔව් මම ඒකනේ කිව්වේ ලස්සන ගීතයකට යන්න කියන්නේ. එකක් කියලා මම කිව්වේ. ගීතයකට. ආ අන්න හරි අන්න හරි. ඒකත් එක්ක නේ අර රොහන් ශාන්ත බුලේගොඩගේ ගීතයක් තියෙනවා. एक अंतिम पेलट के सिटीना कोदेवक नुब सप विदीना मवती लबुन आदरया लबेना मतक नुबट हिरीहरया नोवेना तव कुमकटद दुग्गी कल्पना वन केला आदर कन्नु पेबतुन पेबतिया समहलाट दाले अनकोट बैरेट आनु हई तवन पेबता हो पेबतिय अतर लगिया इन तन के सप विदीन एकटिन के अन्नपुड़वा කොච්චර වටිනවද දිවංකගේ ගීත අතර මං ආදරයම කරන ආශ්‍රම කරන ගීතේ ගායනට සූදානම් වෙනවා මේ වදාලා නිදුකින් නිනු මේන ඕ එයා දන්නවද මේ ඒ ගීතේ තවත් ආදරය කරන ආශ්‍රම කරන කෙනෙක් ඉන්න මෙතන කවුද ඒ ගීතෙන් ගොඩක් ප්‍රයෝජන ගත්ත මං දන්නවා එක්කම එක්කෙනා ඔව් ඒකත් කියලාම අපි සින්දුවට ගියොත් අර්ථෙත් පැහැදිලි වෙයි ඔය ගීතය රුවන්ගේ ජීවිතයේ තේමා ගීතයක් හස්බන් බලාගෙන ඇති කලින් පෙම්බතුන්ට මෙයා කියලා යවලා තියෙන ඔය සින්දුව නෑ ඒක මේකේ සින්දුව මැද තේරුම ලස්සනයිනේ ආ මැද කියන්න බෑ ඉතින් මෙයා කියනවනේ මට මතකයි මං ඉතින් එනකොට මෙයා ලස්සනට කියනවනේ ඉතින් ඒක තරහ වුණාම මේ යවනවා ඉතින් ඒ සින්දු ඒ කොටස විතරක් ප්ලේ කරලා ෆෝන් එක අල්ලලා ඒ කොටස විතරක් යවනවා හරි එහෙනම් ඔව් ඉස්සර එහෙනම් ඔයාට මෙයා එවනවා දැන් සජීවීව ගීතය Yanna pesa
ඔබට කැටි සිත අසරණයි කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපතයි මිච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි කියන්නේ වල්ලි වාගේ ගීතේ මුල කෑල්ල තියෙනවා කියලා මම අද තමයි හරියට දන්නේ. අර නිදුකින් නිරුමන මගේ සතුට ගැන ඒ කෑල්ල ඒක කියන්නේ නැහැලු. ඒක කියන්නේ නැහැ. අර ටික විතරයි රණ්ඩු කරන ටික හැලෙන්නේ. සිටියේ මට ඔබ විතරයි ඒ ටික තමයි කියන්නේ. නිදුකින් දෙන්නේ නැහැ නේද? නෑ මුල ටික කියන්නේ නැහැ. අර ටික විතරයි රෙකෝඩ් කරන්නේ. නිදුකින් කියන්නේ නැහැ. ඔයා එහෙම කේන්ති කියන නොදකින්ද කියන්නේ. ගොඩක් වෙලාවක මම බැරදිනම් මාව නිවැරදි කරන්න දැනගත්ත විදිහට මම මේක අහන්නේ අතීතේ මතක් කරන්න කැමති කෙනෙක් නිසායි මම මේක ඔයාගෙන් අහන්නේ කලාවට එන්න කලින් ඒ කියන්නේ කලාව ඉන්නේ නැති පුංචි කාලේ ඉඳන්ම හැබැයි මේ විදිහට ජනප්‍රිය වෙන්න කලින් බුක් ෂොප් එකක වැඩ කළාද? ඔව්. හරිනේ. අතරමේ ඇයි මිනිස්සුන්ට දුක් දෙන්නේ? මම දන්නේ නැහැ මොකද්ද වා hina වුණට මම දන්නේ නැහැ මම අහන්න හදන්නේ මේකවගේ මේ ගීතයක් එක්ක යන්න පුළුවන් කතන්දරයක්. ඕනනම් මේක ගීතයක් කරන්නත් පුළුවන්. පොතක් දීලා දුකක් දුන්නා. පොතක් දීලා දුකක් දුන්නා නැහැ. රංගනේ මං රංගනේ ඒ බුක් ෂොප් එකට මං ගිහින් තියෙනවා මෑ ඉන්නේ. ඔව් මේ මගේ ඇවිල්ලා දිනවා මගේ. ආ දැන් හොඳයි. නෑ නේ හොඳයි ලු එක. ඒ කාලේ හොඳයි. ඔයතර අපි මේ මතක් කරනවා නේද? එහෙම නෑ හැම වෙලේම hina වෙලා හරි හොඳයි. හරි ප්‍රියමනාපයි ඒ කාලේ. ඔව් 12ක් විතර වැඩ කරලා තියෙනවා අතර. ආහ් ඔයා කියන්නේ දැන් ඒ කාලේ විස්තරේ නෑ. ඒ කාලෙත් මෙයා දැන් ඔච්චර මහත නෑනේ. අර උසත් අඩු නිසා චූටිත් එක්කනේ. ඒ වුණාට hina වෙලා හරිම ප්‍රියමනාපයි මේ බුක් ෂොප් එකේ ඉන්නකොට. ඒ ප්‍රසිද්ධ බුක් ෂොප් එකක හිටියේ. ඉතින් අපි යනවා පොත් ගන්න ඒ දවස්වල. ඔව් හරි හරි. ඒතර මෙයා මේ කියන හරිම හොඳයි නෑ ඔක්කොට. ඔයා කියන්නේ නැහැ. ඔයා කියන්නේ ඒ කාලේ හොඳ ගැන. දැන් තමයි ඔයා දැනගන්නේ මෙයාගේ ඒ කාලේ හොඳ. මෙයාත් එක්ක වැඩ කරලා තියෙනවා ඒ කාලේ තවත් තරුණේ. හරි. එයාට කවුරු හරි කෙනෙක් ට්‍රිප් එකක් ගිය වෙලාවක ටෙලිෆෝන් නම්බර් එකක් මෙයා දීලා තියෙනවා ගෑන් ළමයට. එයාගෙන් දුරකථන ඇමතුමක් එනකම් බලන් ඉන්නවා ඒ කාලේ ජංගම දුරකථන මේගොල්ල ළඟ නැහැ. බුක් ෂොප් එකේ ටෙලිෆෝන් නම්බර් එක තමයි දීලා තියෙන්නේ. හා දැන් කියමුකෝ බලන්න මොකද්ද කළේ කියලා. ඔන්න හොඳ අහගන්න. ලැත්‍රෝ එතකොටත් පව සාවාඩේ එතකොට මම මුල් කාලේ කියන්නේ පැටලනවා වගේ දස්සික මතක් කියලා නෑ එතකොට ෆෝන්ස් තිබ්බේ නෑ මොකුත් තිබ්බේ නෑ මගේ යාළුවෙක් අපිත් එක්ක වැඩ කරපු යාළුවෙක් ට්‍රිප් එකක් ගිහිල්ලා කොහොම හරි සෙට් කරලා ගෑනලමෙක්ස් ගලම කරේ නම්බර් එකක් මෙයා යාට දීලා එතකොට හෑන්ඩ්ෆෝන් දාලා ටෙලිෆෝන් නම්බර් දීලා තියෙන ෂොප් එකේ එක ඊටසේ දැන් කෝල් එක මට ඇවිල්ලා කියනවා එතකොට මාත් එක්ක දැන් ඔය ඉන්න මම තමයි ඉතින් මම තමයි ඉන්නේ මට තමයි කියන්නේ ඉතල මෙමය රුවන් මේ මෙම රෝණි කියන්නේ එතකොට රුවන් කියන්නේ මෙම සීන් එකක් වුණා මේ අනිවාර්යෙන් දැන් මේ මට කෝල් එකක් එයි මෙමයි මරු මෙමයි මම ආයෙම දිනලා මන් දන්නවා ඒ කෝල් එක එන්නේ නැහැ කියලා ඊට පස්සේ මං කරපු වැඩේ මායතර මගේ තමයි හිටියා යාළු දෙල්ලෙක් ඉදර දෙබු පුඩියක් කියලා මම ගිහිල්ලා වෙනම කමියුනිකේෂන් එකකින් ගත්ත කෝල් එක සෝරි අර ඒක නම මම ඒ ගෑල්ලම වගේ මං කතා කරා
කොහොමද ඊ මෙහෙමයි මේ මේ අනේ කෝල් එකක් දෙන්න බරෝ තාත්ති මෙහෙමයි බීසී අය මෙහෙමයි අපි ඉතින් මෙහෙමයි අමාරුයි මෙහෙම ක්ලාස් යන්නේ මේ මෙහෙම හරි අමාරුයි කතා කරන්නේ සෙ මුට්ට ගාලා මම මේ දෙන්නේ මේ කතා කර මම ගෑල්ලු මේක කතා කර විදිහට කතා කරේ සෙ කොහොමද යා ඒකට ලින්ක් වුණා ලින්ක් වෙලා ඉතින් එහෙම දැන් ඊට පස්සේ කොහොමද මට දැන් ඒත් විස්තර ටික කියනවා අපි දැන් ආයි අහන මොකද උනේ ඕම් කළා ඊට පස්සේ දවසක් මම කිව්වා එහෙනම් හම්බෙන්න එන්න මම කටුගස්තරට එන්න බස් ස්ටෑන්ඩ් එකට මෙතනට එන්න මේ නිරෝෂන් කියලා මගේ යාළුවෙක් ඊට පස්සේ මෙයා තවත් යාළුවෙක් එක්ක බබ කියපු ටයිප් එකට අපි එතට යවුවා කටුගස්තරට ඒ කියන්නේ කුරුණෑගල ඉඳලා කොහොම හරි ගිහිල්ලා ඉතින් දැන් නෑනේ කවුරු अत्रम हमला हमला गंगन सर गीत गोड़ कुत्तीनो दिगटम गीत वाली Thank you.
ගන්නට ගියා සිඳුනු අත්තු හඳයි තිරවත් කොළති බේ විඩාපත් මං වගේ විඩාපත් මං වගේ විඩාපත් මං වගේ කලින් කරපු මේ සින්දු කලින් කරලා තිබුණා නේද ෆිල්ම් එකට එන්න කලින් මේකට මේ ඉකිගසහන්න කරලා තිබුණේ එතකොට මට හර්ෂ කියලා මගේ යාළුවෙක් මචං අලුත් ගායකෙක් ඇවිල්ලා ඉන්නවා පට්ට වොයිස් එකක් ගෙනල්ලා දැන් අපි දෙන්න අහලා දැන් මරුණේ කවුද බං කියලා ඊට පස්සේ Facebook එකේ ගහලා බැලුවා මට මරු මාර හඬක් මේමයි ඊට පස්සේ අපි මේ මගේ කෝකුක්කො නාට්‍යයේ සින්දු ලියන අමිලව හම් වෙන්න මං ගියා තේනවර 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 හම් වෙන්න දර්ශන එදා මෙයාව දැක්කා දැක්කම මොනසියානි කියලා මට මාර සතුටේ ඉතින් කුමාරයි මායි ගියේ මතකද දන්නේ ඉතින් හරි Facebook එකෙන් හොයලා බලපු රූපයක් අනේ thank you කියාවට අපුලියක් ගහන ගමන් අපිට උච්ච ස්වරයක් තව ඕනේ මේකට ඒ ඒ කතාවට උපහාරයක් විදියට මොකක් හරි ගීතයක් කොටස මමත් ඇත්තටම ගංගරයි මේ පුංචි වචන මොකද ඔයන්න ඕනේ මොකද ඕනේ රූණියා ගැන ඒ කියන්නේ මම රූණි මගේ හදවතේම සහෝදරයෙක් ඇත්තටම රූණි බොහොම මේ හොඳට ගායනය හදාරපු හොඳ තාක්ෂණික ක්‍රමවේදයන් ගායනා කරන මම ගොඩක්ම ආදරය කරන ගායන ශිල්පියෙක්. ඉතින් රූණියට මම හදාම ආදරය කරන රූණි දන්නවා ඒක. අනේ බොහොම ඒක කියන්න ඕන මොකද මම මේ දිමංක ගැන කියන්නේ දිමංකත් දැමෙම අපි ශේෂ්ත්‍රේ ඉන්න අය හැමදාම හරිය නිහතමානී කෙනෙක්. මෙයාත් මෙයාගේ මෙයා පටන් ගත්ත තැන ඉඳලා මෙයා ඩෙවලොප් කරගත්ත හොඳ මම දැක්ක හොඳ ගායකයෙක්. Thank you. ගායක අපේ දෙන්නට මේ ආදරේ ලස්සන ගීත දෙන්නගෙම හරි උච්ච ස්වරයට පොඩ්ඩක් යන්න ඕනේ මොකද ඊළඟට ඒක ගන්නවා රුවන්ගේ. निसंग पावंग मत नहीं मत वी देउलिए रत तांबर मल सुद विदा बिगुन बमनाए वटा अगिन किनिसिना मल किनीति सलेन वित दनेन दनेन हेगुमन रनति सरुरु एति अगेला कल्ला मेदे माम सिहिन सिहिन विंदेम सप्त सोरयई सुवद सप्त सोरयई सुवद हमना आई इतिए कोइद केला अमद गुना माइक के गंड बिग्गे गीतेयक ओने माइक पोड्डक गलवल के किए पोड्डक काल्ला पोडी काल्ला केते नहायता रिलैक्स एगा ओ नहायता පිච්චක විතරක් කරා සුවදේ ආ අන්න සුවදේ පිච්චක විතරක් කරා යා සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධ ගයාවේ හිමි බුදු වුණ බුද්ධ ගයාවේ අසුදුටු පමණින් ගත සිත සනහේ ජය භූමිය වේ लोभ पतु दे
suade mata sitala sulanga pava himi budu na buddha gayave himi budu na buddha gayave මතක් කළා මාරුනේ හොඳයි මෙයාගේ මේ කාගේද රෝණිගේ ගායනයේ උච්චස්වරය වගේම තමයි නින්දේ උච්චස්වරයත් අපි නින්දේ උච්චස්වරය බලන්න පුළුවන් ද තරින්ද අපිට මේ වෙලාවේ පුළුවන් නම් අපිට දෙන්න මොකද අපි බලමු එහෙනම් බල්ලෙක්ගේ ඌරෙක්ගේ නෝනන්නේ මේ රංගනේ මගේ හොඳ යාළුවෙක් ඉන්න මේ මෙයා දන්නවා අපේ අර කවුද රාබදුවේ ආ එයා හම්බිනවා දැන් නෑ මම කියන ගියේ නින්දෙනුත් වොයිස් ප්‍රැක්ටිස් එයා දි කරන්නේ ඔව් මම නෙමෙයි එයා කවුද මේ බැලු ආයෙසා වෙලා ඉන්නවා කුරුණෑගලේ නයිබෝන් ආයෙෂා අනේ සමා වෙන්න ගොඩක් වෙලා තියාගන්න උනා මේ දෙපැත්තේ උච්ච ස්වරය ඇහුවා නේද අනේ කවන්නේ හොඳින් නේද ආයෙෂා හොඳින් මේ ඔබතුමාලා සොනින් ඉන්න එක ගැන ඇත්තටම ගොඩාක් ඒ කියන්නේ දැකලා ගොඩාක් සතුටුයි අනේ ගොඩක් ස්තුතියි يعني අද මේ රටේ තත්ත්වය අනුව මේ කියන්නේ මේ වැඩසටහන දිගටම කරන එක ගැන කියන්නේ අදටත් කරන එක ඇත්තටම අපි සන්තෝෂ වෙනවා අහිංසකාවී ගීතයට පස්සේ අලුත් වැඩක් සූදානම් කරගෙන තියෙනවා බලමු දැන් මේ යන කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක චුට්ටක් මේ චුට්ටක් ඉන්නේ මොකද්ද කරන්න කියලා බලමු හොඳ නිර්මාණයක් ඔයගලන්ට දෙන්නම් අනිවාර්යෙන්ම අහන්න ඔය අපි ඉක්මනට ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ ඉතින් අපිට හරි සතුටුයි මේ කියන්නේ මම හරිම කැමති ගායකයෙක් ඔබතුමා බොහොම ස්තුතියි නංගි ඒ වගේම අපේ ගමේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා රුවන්ගි ගමේ දෙන්නෙක් ඉන්නේ ගමෙන් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ කොහොමද ඉන්නවා ඒ කියන්නේ හැමෝටම පබෝදා එයා මේ කවුද මේ අපේ සිරි දින කાયා එතකොට අද අපේ මේ අනිත් අයියා මේ හරි සතුටි කියන්නේ ඔයගොල්ලෝ අද මේ කරන විදිහ මේ වැඩසටහන හරිම කියන්නේ විනෝදෙන් කියන්නේ මේ දවස්වල මේ යන මේවා කතා කරන කියන්නේ මනුස්සයන්ට හරි කියන්නේ අර අර මානසික සතුට ඔබට දෙන්න තමයි අපේ උත්සාහය. බොහොම ස්තුතියි ආයෂා. ආයෂා ඔයා කතා කරලා මේ කතා කරගෙන යනකොට මේ කරුණාගරේන ආයෂා කියලා කිව්වානේ මං මේ බලයි දෙන්නම බලයි කොහොමද මට ඒක දැනුනේ කියලා මං මෙහෙම කෙලින් බලන් හිටියේ. හැබැයි මට දෙපැත්තම පේනවා. දෙන්නෙක් මෙහෙම හිටියා දැන් නම කියනකන් ඔයා කාටද කියලා. හරි. ඒ කරුණාගල දෙන්න රෝණි සහ මේ රුවන්ගෙ දෙන්නම. ඊට පස්සේ ඔයා දිමන් කයියට කියපු ගමන් රෝණිව මං දැක්කේ රෝණි මෙහෙම ඉඳලා දිමංක දැන් දිමංක හිතුවේ නෑනේ කරුණාකර දෙන්නෙක් ඉන්න නිසා දිමංක අයියේ කිනොත් මොකද්ද නංගිගේ නම ආයෂා ඕ ආයෂා එක සැරේ මම බැලුවා මේ උඩ ඉන්න කෙනෙකුට කතා කරලා සීරියස් නනේ සීරියස් ඔයාගේ ගම කොහෙද මම හික්කඩුවේ හික්කඩුවේ ආ හරිනේ හික්කඩුවේ ඉඳන් මැප් එකේ කුරුණෑගල උඩ බලන්න හරි මැප් එකේ තියෙන උඩනේ අපි ටැග් එකක් දීලා බ්‍රේක් එකක් ගන්න හදන්නේ විරාමයක් තියෙනවා අයියේ ඒවත් දෙනවද
සර්ණමහල් ජීවිතේ සර්ණමේ අවස්ථාවන් සඳහා ඔබත් එක්ක සර්ණමහල් වෙතින් තෑගි වවුචරයක් තෑග්ගක් තියෙනවා ඔය පැත්තට බෙදා දෙන්න අමතර විතරක් නෙවෙයිනේ නෑ මට විතරක් නෙවෙයි ඔය තුන් දෙනාට හිත ඉල්ලන තරුණ තෑගි තමයි අපි විරාමයකට යනවා විරාමෙන් අන්තරව නැවතත් හමු වෙමු ප්‍රධාන අනුග්‍රහය ඔබව බලකන් වන්න 100ට 100ක් සූදානම් නෙස්ට් මෝල්ඩ් හැම වෙලේම ක්‍රියාශීලී වෙන්න අපිට ශක්තියයි පෝෂණයයි ගොඩක් වැදගත්. ශක්තිය සහ පෝෂණය සපිරි නෙස්ට් මෝල්ඩ් ඔබව බලකන් වන්න 100ට 100ක් සූදානම්. Dark chocolate musu rasa twist sticker Maliban double twist cookies ekawage ma wenas enitnim salasala edi enitnim sala edi meeruki sundara kes kalabak sadaha den hadunwadina parachute jasmine nonstick hair oil pitch mal suwada samagin parachute jasmine පළවෙනි පුරුදු ගන්න වන්නේ පොංගවා කෑමයි. Very nice. පොංගවල රසයි නැතුව රසයි නොටි උනත් nice bunch nice. මල්ලි මොකෝ? රසනන් සෙට්. Hey. spicy chicken rasa set pela alut wenasa from nestle daruwanta behet denokota niyama maatrawa gane wada salakilimat wenno ona neida pitiwalin maatrawa menima asirui lama peradol minum ekakin galapina maatrawa menaganeema pahasui kavadawat maninna beri ekama de ammage aadare lama peradol mama nan hadala iwarai adjust hadenna thawa podi welawak kone meka nan niyama zesta ekak zesta te kalave rasa බැංකුවෙට කාලනුකා ආදරයට කාලෙ දෙන්න. තාම තේරුනේ නැද්ද? එහෙනම් දැන්ම ජීනි මුදල් ඇප් එක දාගන්න. මුදල් වලින් වැඩ ගන්න ගොඩක් ප්‍රමසාවිදි තියෙන අලුත්ම ලෝකෙකට පිවිසෙන්න. ජීනි get it to get it. චේන්ජ් එකකට try කරන. ගේම් එකකට try කරන. රිෆ්‍රෙෂ් වෙන්න try කරන අයට try නොකරම බැරි අලුත් දෙයක්. New Dale flavored milk wala alutma taste ekak try no kara kohomada Malli moko Rasanan set hey Maggie papare spicy chicken rasa set pena alut wenasa from Nestle ආයි කතා දෙකක් නැහැ ලංකාවේ තියෙන ලෙමන් පෆ් අතරේ ස්වභාවික ලෙමන් රස ගැන්වීමේ අමුද්‍රව්‍ය පමණක් ඇති එකම ලෙමන් පෆ් එක මැලිබන් ලෙමන් පෆ් විතරමයි કૃතිම වර්ණක ඇත්තම නැහැ මැලිබන් ලෙමන් පෆ් චිල් වෙන ලෙමන් හයිඩ්‍රික්ස් හිට ෆාස්ට් හිසේ කැක්කුමට විශේෂ ශක්තිය ඔබට දැනෙන දරා ගන්න බැරි හිසේ කැක්කුමට ඉක්මන් සහනය අත්විඳින්න ගන්න හයිඩ්‍රික්ස් හිට ෆාස්ට් හිසේ කැක්කුමට විශේෂ ශක්තිය තත්ත්වෙනු 30යි වැඩවත් පහසුයි වැඩි වර්ගණි ප්‍රමාණයකටත් සෑහෙනවා ස්විස් ටෙක්ටයිල් මෝටා අල්ලන්න හොඳම කෙනා ඕඩර් කරපු කෑම ගෙනවා මිල්ක් මේඩ් හැම දෙයක්ම රස ගෙදර හදුවමනේ මේ මිල්ක් මේඩ් එක අපි හැමෝගෙම ආදරේ එකතු වෙන නිසානේ සුඳුරු මතකයන් මවන මිල්ක් මේඩ් from Nestle අංජලි කා අංජලි ආ අයන්නේ පටන් ගන්න ආමලිකතාව තැඹිලි එකක් මොනවද යෝගට් තමයි හරියන්නේ අත ඕනේ මේ හරියන්නේ ඊනෝ විවෘත කරන්න එක් කරන්න මිශ්‍ර වෙන්න තබා පානීය කරන්න ඊනෝ තත්පර 6න් ක්‍රියා කිරීම අරබයි ආදරේ ඔබේ දැසේ ඊනෝ නොනවති ජීවිතේ විඳින්න සරට කැමති අය දවස පුරාවට සර ඉලෙන බා
savory nuts rasayata kavurut saratama set wenawa manchi rasamala kaaye savory nuts dan aluth vela bala bala innepa miss karanne to lease karanne awama puli anupathayan awama liyakiyawili ek dina sewaya namme shili gewime krama commercial leasing and finance අපි දෙන්නම පුරුදු වෙලා ඉන්නේ උදෙම්ම උණු උණුවෙන් නෙස්ට මෝල් එකක් බොන්න. නෙස්ට මෝල් සුවඳයි රසයි. අපේ දවස ප්‍රබෝධයෙන් ඉන්න. නැතුම් බැරි දෙයක්. අපි මුළු දවසම ක්‍රියාශීලී වෙන්න නිසා අපේ ජීවිතේ අරමුණු ජය ගන්න හරිම ලේසි. නෙස්ට මෝල් තුල තියෙන පෝෂක සංයෝග මේ කාලේ අපි දෙන්නගේ ශක්තියට වගේම ප්‍රතිශක්තිකරණයටත් උපකාරී වෙනවා. ඒ නිසා අපිට නම් ඉතින් නෙස්ට මෝල් ප්‍රථම. ඔබව බලකන් වන්න 100%ක් සූදානම් නෙස්ට මෝල් from Nestle. Freedom. එකමක කාඩ් එකකින් මාසෙටම data unlimited talk time. Airtel Freedom. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වේ නොසලකා ආහාරිනවා. ඒත් ඒ අනිවාර්යම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්ත ආලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. මල්ලි මොකෝ? රසනන් සෙට්. හේ Maggi Papare Spicy Chicken Rasa Set Pena Alut Venasa From Nestle Aduma Poliyekata Nivasanaya Karaganna Taman Gema Nivasa Kime Karagan Nivasanaya Commercial Bankway Masetama Rupiyal 124 Pamanai Hatch Then Dementai Samipai සනත් අපි සෙද්දුවකින් පටන් ගමු මේ කොටස ඔබ එන්න ඇවිත් යන්න එන්න කියලා පටන් ගමු එන්න Oh
අසනටම ගායනා කළා ඔබ ගීතය ගායනා කරන අතරතුර මේ දෙන්නා hina උනේ අය කියලා ඔබ හැරිලා බැලුවා ඔබ එන්න කිව්වට ඔයා බයෙන්ලු ඉන්නේ එන්න කිව්වට ඒ කියලා බයෙලු ගෙහෙන්නේ මට ඒක මූඩ් එකේ ගියා ගන්න බැරි වුණා ඇත්තටම ඒ සින්දු නෑ hina වෙන ඉඳ නෙවෙයි ඔබ එන්න කියලා මගේ ඉස්සරහා බලනකොට මොනිටර් එකේ පේන්නේ මේ මිහිර ඒ බයටද ගෙහෙන්නේ ඒ බයට ගැහුනේ फोटोग्राफर चिंता वीरी सारी ने හරි හරි ඒ ඒ වැරදි වෙන මාවත්තකට යන්න එපා කතාව කියන්නේ මොකද්ද කතා කවුද කෙල්ල මන් දන්නේ කොහොමද දැන් කෝල් එකක් ගන්න ඕන චින්තකට ඒ චින්තක වීරස් දෙයි බය කරන්න එපා ඔයත් ගිරට සින්දුව කියන්නේ දැන් මට අතට සින්දුව කියන්න බෑ මම ගේනෝ ගේනෝ ගේ දැන් ගේනෝ මං අර සින්දුව කියන්න බුවා ගේනෝ හරි දැන් ඊළඟට අපි මේ කෙනෙක්ගේ විකාශයක් පෙන්වන්න සූදානම් වෙන්නේ කුඩා කලේ සිටන් ආපු විදිය දෙන්නෙක් ගැන තමයි හිතන්න තියෙන්නේ දෙන්නගෙන් කවුද කියලා අපේ පිරිමි ළමයි හතර දෙනා බලන්න මේ කාගේද විකාශය කියලා පරිණාමයක් කවුද එහෙනම් ඉතින් අරයා තමයි අයියෝ තාම අමාරු दिमाक मेदारोड़ी फोटो तुना प्रश्न मेतन टेक्का बै मंको पुते इन के एंड वाटिका के बह तानी इन के पै तुनवा पै तुनाई ने मंको पै तुना पुते एक मिनट ඔව් මේ පැත්තට මතක් කරමු නමත් එක්කම පොඩි අය මතක් කරමු වෙන කොහෙද මේ පොඩි අය නේ අපේ ගෙදර තැඬුවා මං එනවා වයිෆ් හා වයිෆ් අය ඉන්න පාගේ ඔකේ යන්න ඕනේද අය ඉන්න පා කියලා ඔව් හොඳයි මේ දිවංක තව සින්දුවක් අපි රසවිඳමු කාගෙද තියෙන අපිට ළඟට සින්දුව අපි කුසුමට ලංවේ කිය මුනේ රුවන්ගි සින්දුවක් කියලා කිව්වේ නෑනේ කුරුණෑගලෙන් ගීතයකට යන්න සෝදානම් වෙන්නේ එන්න අපි සින්දුව කියලා කතා කරමු තව දෙයක් කතා කරන්න මතක් වුනේ සින්දු ටිකක් තෝනේ අද බ්‍රේක්ස් ගන්නත් පරක් වෙච්ච නිසා ඔය සින්දුව රසවිඳලෙමු बाबर उन्हें
මොකක්ද ආවේ අර වොයිස් එක ආවද මේ සින්දුව ගෑනු මේ සින්දුව ගෑනු කන්නකින් අන්තිමට කිව්වා මේ මාවේ නැහැ තිබු ආවා නෑ පබෝද කිව්වා තාම තමයි 12ට කිව්වේ ඒක හරි හරි නෑ නෑ අම්මේ පබෝද කිව්වා තාම තමයි තව පැය දෙකකින් විතර බලා ගන්න පුළුවන් ආව පෙන්වෙන්නේ නේ තව පැය දෙකකින් විතර වගේ මම බලුව මෙතන එනවා වොයිස් එක එනවා රංගනයි තව පැය දෙකකින් විතර වගේ වොයිස් ඔක්කොම ඊට වඩා තව වෙනස් වෙනවා නෑ ඔයාට දැන් අරක සමානයි ඒ කියන්නේ ඔබ එන්න කියලා ඔයා කියද්දි මෙයාවනේ පෙන්නේ තනිය වුණු කුසුම කිව්වම රූණිව පෙන්නේ ඔව් ඉතින් නැත්තම් බෑනේ පබෝදා පෙන්නන්න දැන් ඔයා කියනකොට ඔව් මේ මේ හරි දැන් අපි මේ බ්‍රේක් එකකින් පස්සේ පොඩි වැඩක් කරමු දැන් ලස්සන සින්දු තියෙන ගායකයෝ දෙන්නෙක් ඒ කියන්නේ මෑත කාලීනව එන සින්දු ඔය දෙන්නගේ ලස්සනයි පුළුවන් වේද සින්දු දෙකක් මාරු කරගෙන පේලි හතරක් කියන්න අන්න අපි ගන්න කොල්ලෝ ආ සින්දු දෙකක් මාරු කරගෙන කියන්නේ එයාගේ සින්දුවක් ඔයා සින්දුවක් මේ ආ කැල්ල කැල්ල හරි පැලි හත හරි අපි දෙකම කියනවා විමලසේ දෙක එකතු කරලා එකක් කියනවා හරි මේ ඊට කලින් අපේ අර මෙයා කිව්වා නිමිත්තක් තිබුණාද වැඩසටහනට පැමිණීමත් එක්කම කියලා වැඩසටහනටයි ඒ වගේම තවත් විශේෂ හේතුවක් තිබුණා මේ ඔව් මේ මොකක්ද දන්නවද ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍යයේ සුවිශේෂී මන්සලකුණ සිංහබාහු අවුරුදු 60ක් දශක 6ක් පරම්පරා කීයක් අධ්‍යාපනය ලබන්නේ නැද්ද අධ්‍යයනය කරන්නේ නැද්ද රස විඳින්නේ නැද්ද අපි 얘 ගැන පොඩ්ඩක් ආදරයෙන් ගෞරවයෙන් මතක් කරමු වැඩේ කියන්නේ මිහිර මම ඔයාගේ පැත්තට හැරෙන්නේ වේදිකා නාට්‍යවත් සුවිශේෂී නළුවෙක් නිසා අවුරුදු 60 සපිරෙනවා කාලවකවානුවත් එක්ක හැට සපිරියම වෙනුවෙන් මොකද්ද කරන්නේ? ඔය ප්‍රශ්නේ තියෙනවා. කමක් නැහැ අයියා අපි මතක් කරමු. දශක 6. ඔව් මේ 1969 තමයි සිංහබාහු නාට්‍ය නිර්මාණය වෙන්නේ. එතන ඉඳලා මේ මේ අවුරුදු දක්වාම නොකඩවා තිබ්බ සීලු ව්‍යසනයන් හැමෝම තිබ්බ සීලු යුද්ධ 69 නම් 60ක් වෙන්නේ නැහැ. 56 මන මේකදී. 56 නාට්‍ය නවත්තන්න නැතුව පවත්වාගෙන ආපු නාට්‍යයක් තමයි සිංහබාහු නාට්‍ය කියලා කියන්නේ. ඒකට ලාංකේය නාට්‍ය කලාවේ කූට ප්‍රාප්තික නාට්‍ය ඔබතුමා කිව්වා වගේ ඉස්සෙල්ලා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් අපෙන් සමුවරගෙන ගිහිල්ලා අවුරුදු 25ක් ගත වුණා අවුරුදු 60ක් ගත වුණා මේ සිංහබාහු නාට්‍යයට මනමේ නාට්‍යයට අවුරුදු 55ක් 65ක් ගත වුණා ඉතින් මේ වෙලාවේදී ඒක සමරන්න කිසිම විදිහක් නැහැ අපි හැම දිනාටම මේ වෙලාවේදී අපි මතක් කිරීමක් විතරයි කරන්න මට ඒකට අවස්ථාව ලබා දීම පිළිබඳව වාට ලොකු ගෞරවයක් අපි වාට පුද කරන හේතුව මුළු මහත් නාට්‍ය කලාවම මේ වෙලාවේ නිරුන්දනය වෙලා තියෙන වෙලාවක් නාට්‍ය කලාවට ප්‍රේක්ෂකාගාරයට යන්න විදිහක් නැහැ ප්‍රේක්ෂකයින්ට නළු නිලියන්ට වේදිකාවට නගින්න විදිහක් නැති කාලෙක මෙහෙම ඉගෙන සීපත් කරන්න හරි අපි දෙබසක් කියමු එන්න පොඩ්ඩක් ඉස්සරහට මේක වේදිකාව කියලා හිතාගෙන නාට්‍යයට උපහාරයක් විදිහට ගෞරවයක් විදිහට නාට්‍ය මතක් කරලා ලස්සන දෙබස් කන්දක් කියමු අපට මතකෙම තියෙන තැනකින් කියන්න මෙහෙම කරමු මේ දෙබස් ඛණ්ඩයක් ද මම තවත් එතකොට එක්කෙනෙක් ඉන්න වෙනවා පොඩි සිංහබාහු නාට්‍යයට සහ සිංහබාහු නාට්‍ය රසිකයින්ට මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ට සිංහබාහු නාට්‍යයේ එතෙක් මෙතෙක් කල රඟපාලා රංගනෙන් දායක වෙලා ප්‍රේක්ෂකයන් වමන්ද ආනන්දයට පත් කරපු සියලුම දෙනා වෙනුවෙන් ගෞරවයක් වේවා උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ ගීතයක් ඔබ අපි හැමදෙනාම ආදරය කරන ගල්ලෙන බිඳලා ගීතේ පොඩි කොටසක් ගායනා කරන්න. ගල්ලෙන බිඳලා ලින්දුර හැරලා සිංහබා හැරලා සිංහබා
මට සමාවෙන්න මේ තව එකම පුංචි දෙයක් මට කියන්න ඕනේ මේක ප්‍රාර්ථනාව නොකරොත් එහෙම මං හිතන්නේ ඒක යුතු නැහැ සරච්චන්ද්‍ර මැතිතුමා මේ අපෙන් වියෝ වෙලා අවුරුදු 25ක් ගත වුණා කියලා කිව්වනේ මේ අවුරුදු 25 විතරක් නෙවෙයි අවුරුදු එතුමා ජීවත් වුන් අතර ඉන්න කාලෙත් අවුරුදු මේ වෙනකොට අවුරුදු 50ක් විතර කාලයක් තිස්සේ එක දිගට මේ නාට්‍ය සියලුම දේවල් ප්‍රේක්ෂකින් අතරට නොකඩවාගෙන යන්නට පුදුමාකාර වූ වෙහෙසක් කැපකිරීමක් කරන කෙනෙක් තමයි මා ලලිත සරච්චන්ද්‍ර මැතිනිය. එතුමියට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමියටත් ගෞරවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවයෙන් ආදරයෙන් විදියුත්තන් පුදලා අපි විරාමයකට යන්න සූදානම් තෑගි දෙනවා හිත ඉල්ලන තරු ස්ටෝන් ඇන් ස්ට්‍රිං ෆැෂන් ජුවලරි වල ප්‍රමුඛතම නාමය හැමෝටම ස්ටෝන් ඇන් ස්ට්‍රිං වෙතින් තෑගි පාර්සලයක් තියෙනවා ඔයාගේ පැත්තේ බෙදා දෙන්න පටින ඔයා දාපු එක ඔය පැත්තට බෙදා දෙන්න අපි විරාමයක් ගන්නවා විරාමෙන් අනතුරු ආපහු මුණ ගැහමු ප්‍රධාන අනුග්‍රහය ඔබව බලකන්වන්න 100% සූදානම් නෙස්ට් මෝල්ඩ් තත්ත්වෙනු තියලයි වැඩවත් පහසුයි වැඩි වර්ගඩි ප්‍රමාණයකටත් සෑහෙනවා ස්විස් ටෙක්ටයිල් මෝටා අල්ලන්න හොඳම කෙනා හැම වෙලේම ක්‍රියාශීලී වෙන්න අපිට ශක්තියයි පෝෂණයයි ගොඩක් වැඩගත් ශක්තිය සහ පෝෂණය සපිරි නෙස්ට් මෝල්ඩ් ඔබව බලකන්වන්න 100% සූදානම් Pizza Hut හඳුන්වා දෙන ශ්‍රී ලංකන් ස්පයිසි චිකන් පිට්සා, බ්ලැක් චිකන්, ඩෙවල් චිකන්, කොචි චිකන් සොසේජ් මීට් සමග සරම සර නයිමිරිස් සහ ගාලික් සමගින් කෝල් කරන්න 2729729. විනාඩි 10කින් ලොරි එනවා. එහෙනම් ඉක්මන් සහනයට හොඳම අයඩෙක්ස්. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබයි. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥ. ඕටි කරපු කෑම ගෙනවා. මිල්ක්මේඩ්. හැම දෙයක්ම රස ගෙදර හැදුවමනේ. මේ මිල්ක්මේඩ් එක අපි හැමෝගෙම ආදරේ එකතු වෙන නිසානේ. සුඳුරු මතකයන් මවන මිල්ක්මේඩ් from Nestle. දරුවන්ට බෙහෙත් දෙනකොට නියම මාත්‍රාව ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද? ප්‍රතිවලින් මාත්‍රාව මැනීම අසීරුයි. ළමා පෙරඩෝල් මිනුම් ඒකකෙන් ගැළපෙන මාත්‍රාව මැන ගැනීම පහසුයි. කවදාවත් මනින්න බැරි එකම දේ අම්මගේ ආදරේ. ළමා පෙරඩෝල්. මම නම් හදලා ඉවරයි ඒ ජෙස්ට් හැදෙන්න. තව පොඩි වෙලාවක් ඕනේ. මේක නම් නියම ජෙස්ට් එකක්. ජෙස්ට් තේ කලාවේ රහස. සෙන්සොඩයින් රැපිඩ් රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනීය තත්පර 60කදී ක්‍රියාකාරී වෙයි. තත්ත්වෙනු තියලයි වැඩවත් පහසුයි වැඩි වර්ගඩි ප්‍රමාණයකටත් සෑහෙනවා. ස්විස් ටෙක්ටයිල් මෝටා අල්ලන්න හොඳම කෙනා. පේමන්ට් එක ටක් ගාලා කරලා මහන්සිය ටක් ගාලා නිවන්න. තාම තේරුනේ නැද්ද? එහෙනම් දැන්ම ජීනි මුදල් ඇප් එක දාගන්න. මුදල් වලින් වැඩ ගන්න ගොඩක් ක්‍රමසහවිදි තියෙන අලුත්ම ලෝකයකට පිවිසෙන්න. ජීනි ගෙඩිට් ටු ගෙඩිට්. කුරක්කන් සහ රත්සහල් මුල් වුණු අපේම ධාන්‍ය වල පාරම්පරික පෝෂක
පෝෂණය මෙලිපනියා පෝෂන් නියුට්‍රිෆික්ස් මල්ලි මොකෝ රසනන් සෙට් හේ මැගි පපරේ ස්පයිසි චිකන් රස සෙට් වෙන අලුත් වෙනස ෆ්‍රොම් නෙස්ලේ සෂේ නැති ලෝකෙට කුමාරිකා පොට්ටි හැඩෙත් හුරු බුහුටි ගානත් හරි චූටි කැප් එක හින්දා මගේ සේතුම් මාරක් වැඩි මමයි අලුත් පොටි කුමාරිකා බඩි අලුත්ම පොට්ටි හඳුන්වා දෙන කුමාරිකා ෂැම්පු පොට්ටි නිරෝගිමත් ලස්සන කොණ්ඩයක් පුංචි රුපියල් 50කට ඕඩර් කරපු කෑම ගෙනවා මිල්ක්මේඩ් හැමදේයක්ම රස ගෙදර හැදුවමනේ මේ මිල්ක් මේඩ් එක අපි හැමෝගෙම ආදරේ එකතු වෙන නිසානේ සුඳුරු මතකයන් මවන මිල්ක් මේඩ් from Nestle Sensodyne Rapid Relief සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනීය තත්පර 60ක දී ක්‍රියාකාරී වෙයි උදේම නැගිටලා ෂූටින් වලට යන කලින් මම මුලින්ම බොන්නේ මගේ නෙස්ට මෝල්ට් එක නෙස්ටමෝල් සුවඳටයි රසටයි මම හරිම කැමතියි. නෙස්ටමෝල් වල ඇති පෝෂක සංයෝග මට අවශ්‍ය ශක්තිය වගේම මේ කාලේ අපි හැමෝටම වැදගත් ප්‍රතිශක්තිකරණයටත් උපකාරී වෙනවා. ඒ නිසා මට නම් ඉතින් නෙස්ටමෝල්ම තමයි. ඔබව බලගන්වන්න 100ට 100ක් සූදානම් නෙස්ටමෝල්. From Nestle. Clogard Smart Plus නම් ශිලිහිස zigzag candy හොඳ grip එක. Fresh, fresh, fresh. Clogard Smart Plus. මුවට සුපිරි පිරිසිදු බවක්. මගේ shirts කෝකෙද? ආයේ පෝදන්න වේද මන්දා? ටික දවසක් නේ. නෑ, අන්න අරක බලන්නකෝ. ආ. Sorry අනේ, මං ඇවිත් අස් කරන්න. තාමත් සුවඳයි. Sunlight Rose. Rose සුවඳ තවත් තිකු කලක් රැඳෙන්න. Double perfume look සමගින් එන නව Sunlight Rose. ආ. ඔයා මේ ඔක්කොම? මෙච්චර කල් තියෙන රෝස සුවඳක් අපේ ආදරේ සුවඳ වගේ Sunlight Rose Idex Head Fast හිසේ කැක්කුමට විශේෂ ශක්තිය ඔබට දැනෙන දරා ගන්න බැරි හිසේ කැක්කුමට ඉක්මන් සහනය අත්විඳින්න ගන්න Idex Head Fast හිසේ කැක්කුමට විශේෂ ශක්තිය Change එකකට try කරන Game එකකට try කරන Refresh වෙන්න try කරන අයට try නොකරම බැරි අලුත් දෙයක්. New Dell flavored milk වල අලුත්ම taste එක try නොකර කොහොමද? හඳුන්වා දෙන නව තීව පව color guard. Color guard තාක්ෂණයේ සුවඳ නැඳුම් වල පැහැය සුරකි. Bubble දෙතුමක් මෙන්ම දිගුකල් පවතින නැවුම් සුවඳක් ලබා දෙයි. සුවඳයි කාටත් තිබුණා වගේමයි. තීව පව color guard ඇඳුම් වලට දිගුලයක් ආදරෙන්. ශ්‍රී ලංකා විවාසිදායකතම මොබයිල් පස්කියුම් පැකේජ් ඩයලොග් පවර් ප්ලෑන් එකක් ඔබත් අතම ලබා ගන්න. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely then Glow and Lovely. මගමින් නිලු කැවිල්ල ඉන්නවා අයබෝන් නිලුකා අයබෝන් නංගල නිලුකා හොඳින් නේද ඔව් හොඳින් ඔයාලා හොඳින් කියලා හිතනවා තාමත් ගොඩක් දුරට හොඳින් කාටද කතා කරන්නේ මට රූඩිට කතා කරන්න පුළුවන්ද කතා කරන්න නිලුකා ආ කියන්නේ රූඩි ඔව් ඔබ හොඳින් ඉන්නවද කියලා හිතනවා ඔව් අනේ හරියට හොඳින් ඉන්නවා මේ දවස්වල ඉතින් හොඳින් කියන්නේ ඉතින් තාම හොඳින් ඉන්නවා. ඒසේ මේ වගේ ප්‍රාර්ථනා කරනවා ඉදිරියටත්. හරි බොහොම ස්තුතියි ඒ ප්‍රාර්ථනාවට. මට මගේ තාත්තනේ කියලා හිටිය අවුරුදු 5යි. අහහ. මට ඒක දැනෙන ගොඩක් සංවේදීව. මට ඔබට කියන්න පුළුවන් ද මගේ තාත්තනේ සංසාරා වෙනුවෙන් ගයන ගීතයක්. අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. හරි. මං හිතනවා මං දිමංක ඒකට ඔබ කියපන් දිමංක කියන්න දෙන්න එකතු වෙලා කියන්න දෙන්න එකතු වෙලා කියන්න අම්මා සඳ අම්මා සඳ ඒ වගේ ඔය සංගර මට කතා කරපුවාද රුවන්ගිට කතා කරන්නේ ලෝකා ඔව් මොකද රුවන්ගි කොහොමද සතනේ කොහොමදින් ඉන්නේ කියලා හිතනවා ඔව් හොඳින් ඉන්නවා මෙයා හොඳින් මහත්ය අවුලෙන්
බොහොම ස්තුතියි. ඒ වගේම ඔයාට සියලුම කලාකරුවන් FM සිට කලාකරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නිලෝකා. අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි රංගන. බොහොම ස්තුතියි. වාගේ තාත්තව අපි ගෞරවයෙන් සිහිපත් කරමු. සියලු තාත්තලා වෙනුවෙන් තව ටිකකින් අපි මොකද්ද ගීතය කියලා බලලා ගායනා කරමු. හොඳයි අපි රසවින්දනය නොඅඩුව දෙමු. එන්න මිහිර ගයන්න ගීතයක් ඉදිරියට. ඒක මුල් ගායකයාට අසාධාරණයක් වෙනවා කිව්වොත් ඒක මම නිකන් හදාගත්තා. හරි ලස්සන අයියා. නෑ මම ඔය සින්දු කීපයක්ම ලිව්වානේ පෞද්ගලික කාලේ ලිව්වා. තෝ ඔයා එකක් කියනවා අංකෝ ඒක හොඳ නෑනේ මේක හොඳ ගායකයෙක් කිව්වොත් හොඳයිනි කියලා. ඔයාට එකක් තියාගන්න අනිත් එක දෙන්න. ගෙදරින් කිව්වා. ලස්සනම ගීත ලියපු ලියන සහ මේම නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක් කියලා චිත්‍ර අඳින්න සින්දු කියන්න රංගපාන්න වගේම තමයි පිටපත් ලියන්න ගීත රචනා කරන්න මටත් ගීතයක් ලියලා දුන්න දැන් අවුරුදු 5 මාසයකට විතර කලින් මේ ඒක තාමත් ඒ සංගීතීය සංගීතය සපයනවා ඒක. ඒකට වාගේ උතුකම වෙන සංගීතවේදියෙක් ළඟට ගිහිල්ලා හරි ඒකට දෙයියට දුන්නා මම. ඇත්තරම සතුටුයි. ප්‍රශාන්ත රන්දගරු ආංශාන්ත බුලේගොඩ සමන් ලෙනින් විරාජ් බාතිය ඒ හැමෝම ඉතින් මගේ සින්දු අනේ හොඳයි අපි කියන්නම් කියලා කිව්වා ඉතින් ඒක ඉතින් ලොකු සතුටක් ඔය
අපි මේ හැකියාවට අපි සලකනවා. හොඳයි දැන් මේ ඒ අතරේ චීන කටු චිකිත්සකවරයෙක්ව පෙන්වන්නටයි සූදානම් වෙන්නේ. අපි දැනන් හිටියේ නෑ මේ චීන කටු චිකිත්සක සනත් විමලසේ. නෑ නෑ. ඉස් මුදුනට හතරක් ගෙව්වා. රමාත් මේ කකුල් දෙක හරි තියෙන මෙදෙන්ටයි මෙදෙන්ටයි. එතකොට ඔළුවට තමයි ඉතුරු හතරනේ හදිසිය ප්‍රෝග්‍රෑම් එකක් කරන වෙලාවකට අර රංගනලට එහෙම දෙන්නවත් බැරිය අපේ ගෙදර ඉස්සරහා හිටිය මේ අංකල් අංජි අංකල් කියලා එයා මේ අසනීපෙලා ගොඩක් අසනීපෙලා මේ ගොඩක් අසනීප තිබුණා එයාට ඉතින් මේ එයාට කටු චිකිත්සාව කරලා නිතර මේ තැනට අරගෙන යන්න බැරි හින්දා මේ අපේ ගම්පහාමිල වෙද මහත්තයා කිව්වා මේ ක්‍රමේ සහ විදින විදිය ඔක්කොම කියලා දීලා කිව්වා සනත් අයියේ මේක ගෙදර ගිහිල්ලා මේ ආයේ එන්න ඕනේ නැ මේ මේක කරන්න එන්න ඕනේ නැ බෙහෙත් ගන්න එන්න මේක කරන්න එන්න ඕනේ නැ කියලා කරන ක්‍රමේ කියලා දුන්නා. අර ස්ථාන ටික මේ ෆොටෝ එකට අර මේ ෆෝන් එකෙන් ෆොටෝස් අරගෙන එහෙම තමයි බලාගත්තේ. ඉතින් අපි ගොඩක් මහන්සි වුණා යාව ජීවත් කරවන්න. එයා ඉතින් අපිව දාලා ගියා. අංජය සර්ණයි නිවන් දකිත්වා. ඔව්. ගෙදරින්මයි අපිට වීඩියෝ එක ආවේ. හා? ඔව්. ඔයා දන්නේ නැකෙන මගේ නම්බරේවත් නැහැ. එහේ සර්ණවාහිනියට කතා කරලා අපේ තරිඳුව කැන්ටැක්ට් කරලා ආවේ ඊට පස්සේ නම්බරය අරගෙන මම කතා කරලා ඕගොල්ලෝ නේද එව්වේ දාන්නද කියලා අහලා. හා ඒගොල්ලන්ගේ ගෙදරේ. ඔව් ඒගොල්ලන්ගේ ගෙදරේ. මේ නිසායි මම ඒක ඒ විදිහට ගත්තේ. දැන් නිරෝධායන ඇඳුරි නීති අවසන් වූ සැනින් රුවන් ගියනවා ඔබට කියලා චීන කටු ගහගන්න. ෆොටෝස් අරගෙන ඕනේ වදින්න ඕනේ දැන් නේද වෙන තැනකට ගහව වදි වෙන දැන් රූපලාවන්‍ය දේවල් වලට චීන කටු ගහනවනේ හරි අපි ගීතයකට යම් අබෝධයෙන්ද අනිත්‍යා ඉන්න තැන ඉඳන් නැගිටලා ලස්සන අපි රිද්මයක් දෙමු අබෝධගේ මේ තරුණ කාලේ ගැන කියන ගීතේ Thank you.
ලස්සනට ගීතය ගායනා කළා. හැමදෙනාම ගීතයට රිද්මයෙන් එකතු වුණා. ඒකත් එක්ක මිහිර තමයි දන්නේ නේද? පබෝදගේ බයිසිකල් පැදීමේ හැකියාව. මෝටර් බයිසිකල් නම් පබෝද තමයි. පබෝද. ට්‍රේලර්. ට්‍රේලර්. ආ නිකන් නෙමෙයි කියන්න පොඩ්ඩක් විස්තර. එක නාට්‍යයකට ගියා අපි දෙන්න යාළුවෝ දෙන්න. ඉතින් ආයි තනි කොල්ලා. ඉතින් බයික් එකේ ඉස්සෙල්ලා මුල්ම දවස් ටික ටිකක් ගැහෙනවා බයික් එක ගත්තට එක සැරේට බෑ හැබැයි පුළුවන් ඈ. බයික් එක ගැහෙනවද? බයික් එකක් ගැහෙනවා මෑ දැක්කම. දැන් බයිකේ ඉතින් ටිකක් දුර යනකම් මම පිටිපස්සෙන් වාඩිලා ඔහම අල්ලන් ගිහින් ඔහම අතාරින දැන් යනවා. දැන් චණ්ඩියා. ආද බස් කියේ කී දැන් හොදට යනවා. ආයි නවත්තනකොට පොඩි සපෝට් එකක් ඕනේ කියලා. මෙයා පිටිපස්සෙනි. මමත් පිටිපස්සෙන් ඉතින් ඩයලොග් කියන්නත් ඕනේ මේව බලන්න කීයක් බලන්නද? ඔය යනකොට බයික් එක මම බ්‍රේක් එක අල්ලලා දුන්නා බෑලා කෝ හෙල්මට් කැමරා අධ්‍යක්ෂකගේ අධ්‍යක්ෂකල ඔක්කොම වෑන් එක අපිත් ඒ ෂූට් කරපු එක ටිකක් ඇහෙන අතර ඒගොල්ලොත් බලන් ඉන්නවා දැන් මේකට අත දාන්න ඉන්නේ දැන් බබෝ කෝ හෙල්මට් දැන් මෑණි පැත්තේ මමත් තිනු අයිනෙන් ඉතින් කෝ හෙල්මට් නෑ අර මේ ෂූටින් එකකට ෂූටින් එකකට උනත් හෙල්මට් එකක් තියෙන්න බෑ ඕ ඒක තමයි කොයි ලයිසන් ෂූටින් එකකට උනත් ලයිසන් ලයිසන් තියෙන්න පස්සේ යාට තේරුණා දැන් මේ රූගත කිරීම මැද්දි තමයි මෙයා ඇවිල්ලා තින්නේ කියලා ඒක පස්සේ නෑ මට තේරෙනවා මෙතන රූගත කිරීමක් කරනවා කියලා ඒක ගැටලුවක් නැහැ නමුත් ඔගොල්ලෝ වැරදි ආදර්ශ දෙන්න එපා හෙල්මට් එකක් නැතුව ෂූට් කරන්න එපා බලන කෙනාට තේරෙනවනේ එතකොට ඒ හෙල්මට් එකක් ඕන කියලා හරිද පැහැදිලි නේ ඕ ඕ හරි හරි හැබැයි ඉතින් පදිනවා මෙයා නිසා මම ලොකු අසරණ වීමක් වුණා එදා වෙලාවට ෂූට් එක කැන්සල් වුණා පාරේ හැපැත්තේ ඉන්න එකාට මෙහෙම ඉල් දෙලා විසිල්ලක් ගන්න ගල ගහන්න ඕන මීර මෙයා යනවා හැපැත්තේ ඔය විසිල්ලක් ගන්නකෝ මට විසිල් ගන්න බෑ දැන් මම ඒක නොකිය මෙහෙම බලනකොට මෙන්න මේ ගෙව්ව කාලා විසි ගාන බලන් පෙන්නන්න එකක් පෙන්න පෙන්න හරි වෙයි නම් දිමංකට ගන්නවලු හරි හරි දෙන්න හරිද ඔව් විසිල් පොකුරක් කොඩි දැන් වැඩේදී මට විසිල් ගන්න බෑ දැන් ගන්න ගියා ලයිට් දැස්සා අපි හෙට ගමු කියලා වැඩේ කැන්සල් කරනවා. ගෙදර ගිහිල්ලා මට කර කැවිල්ල වගේ මම් පිඹිනවා පිඹිනවා වගේ දැන් මියා. මේකිත් විසිල්ලෙක් ගහලා මට ගහන්න බැරුණා කියන මං ඉතින් ඉවරම ඉවරයි ඉතින්. කොහොම හරි ඊට පස්සේ ද ෂූට් එකට ඇවිද්ද. ටේක් එකේ මුග්ගාට ගෙවුවා වැද්දුනා මගේ වෙලාවට. ජාමි බේරගත්තා. දැන් බෑ. බෑ ගෙදර ගිහිල්ලා පිඹලා එන්න ඕනේ. ඈ? නෑ ගෙවන්න මට අප් කරා. මම කොහමරි ගහගත්තා මගේ ජාමේ බේරගත්තා මේ මරු විසිල් එකනේ මම දැන් අද දන්නේ ඒ විසිල් පාර නෑ මම ඒ ඒ ඒ නාට්‍යෙටම තමයි ඒකත් පුරුදු උනේ මම දවස් දෙකක් විතර ගියා මට පුරුදු වෙන්න හැබැයි නෑ ඇත්තටම මේ කැරක්ටර් එකක් දුන්නම පබෝදගේ තියෙන ජීවත් වෙනවා ඒකට මාර මහන්සියක් වෙනවා ඇත්තටම දැන් බයික් එක ඒක ලේසි වැඩක් නෙමෙයි බයික් එක අපිටත් තමයි දැන් මට මෙයා ටිකක් හරි උසයි මම ඔකට නගින්න බංකුවකුත් ගෙනියන්න ඕනේ ඌස බයික් එක ගායනාද දවසක් දෙයක් වැටේ ගියාට අනිත් එකේ ගියා නෑ මං අන්තිම හරිය මං ඇක්සිඩන්ට් වුණා අතට ට්‍රේලර් එකෙන් වැටිලා ඇක්සිඩන්ට් වුණා මේ අපිට පස්සින්ද දෙද නෑ මෙයා හිටියේ නෑ අතට ඒක නම් වැටෙන්න දෙන්නේ නෑ ට්‍රේලර් එකේ හිටියා නම් මං ඇත්තටම මරනවා ට්‍රේලර් එකෙන් මම පැනනවා මගේ මේ ට්‍රේලර් එක දෙපැත්තම මෙහෙම රේස් කරන්නේ නැහැ නේද කොහොමද ට්‍රේලර් එකට යන්න දිනවා මම පැනනවා ඒක තමයි හේතුව දැන් දන්නවා පැනනවා මම පැනනවා මොකද මං හිටියා නම් එහෙම හෙලක් තිබුණේ යහ පැත්තේ වැටක් තිබුණා මොනා හරි කියන්නේ ලොකු දෙයක් වෙලා නැහැ ඉඳ මම පැනනවා මේ පැත්තට අත ඇරලා පැනනවා මේ හෙල්මට් එක දාලා හිටපු ඉඳලා මේ පේරුණා. අර ආලාමිට පින් සිද්ධ වෙන්නේ නේද? ආලාමිට පින් සිද්ධ වෙන්නේ දැක්කනේ. කීන දේ හවම මෙන්නේ ඒක. දැන් සමහරු දැන් කොහමද කැම බීමක් ගන්න ගියාම එහෙමත් නැත්නම් මොන හරි භාණ්ඩයක් මිලදී ගන්න ගියාම තෝරනවද හොඳට? මන්ද? ඔව් ඔව්. කැමද? අපි දැන් පොල් ගන්න ගියොත් තෝරලාද ගන්නෙ? ඕ පොල්. ගන්න කින්නේ නැද්ද?
පොල් කියන්නේ මොනවද කියලා හයි දැන්. ඔව්. දැන් තෝරලා තමයි ගන්න ඉතිගි. පොල් කියන්නේ මොන වගේ දේද? ඔය කුරුණෑගල ඉන්න දෙන්න දන්නව ඇතිනේ. ඔව්. කලටි හැම වුණොත්. ඔව්. පොල් තෝරනවා කියන්නේ අවසානයේ දක්වාම තෝරන විදිය බලමු අපි. පෝල් නෑ ගන්න තැන්දිම පෝල් ගෑවිලා ඉන්නේ ඔල 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 දැන් මේ අපේ කට්ටියට පබෝද පොල් තෝරනවා කියලාද නෑ එතන ඉන්නේ රුවන්ගේ වංගේ තම මාත් නැතුව මොම්බල පබෝද වල්ලල ඉවල හිටියා රුවන්ගේ පැත්ත නෑ ඒ පබෝද මේ 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 රුවන්ගේ පබෝද වගේ කාලේ ඔව් මොනාද මේ හරි ඊළඟ සින්දුවට අපි කියවන වෙනසක් කරනවා කියලා දිමංකට පුළුවන් දැහැව්වා මේ පැත්තෙන් කැලලක් කියන්නේ රෝණිට පුළුවන් දැහැව්වා මේ පැත්තෙන් කැලලක් කියන්නේ අපි මෙහෙම කරමු අද ගායන ගීතයක් දිමංක ගායන්ත හදන්නේ මේ ලංකාවේ මං කිව්වාගේම ලස්සනම ගීතාවලියකට හිමිකම් කියන ගායකයෝ දෙන්නේ දිමංකගේ ගීතේ මැද්දෙන් එවන්න කියමු අවස්ථාවකදී දෙක්කදී රෝණිට බලමු ඔලෝවේ
ඉස්සරහට දෙන්නටම සුපතනවා හරිම ලස්සනයි මෙදා හදාගෙන ගායනා කළා තවත් අවස්ථාවක් තියෙනවා අපි මේ අවස්ථාව ඉතුරු කරලා අවසන් විරාමයේ ගන්නටයි සූදානම් අවසන් විරාමයට පෙර ආතුව තැග්ගක් තුනකටම තැග්ගක් වෙදන්න ඕනේ මේ රෑ 12ට ලියු කාලයක් මතක නැහැ කාලයක් මතක නැහැ සල්ලි පයි හොඳයි අපි අවසන් විරාමයේ ගන්නට සූදානම් අවසන් විරාමයේ අනතුරු ආවෙ ප්‍රධාන අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් නෙස්ට් මෝල්ඩ් උදේම නැගිටලා ෂූටින් වලට යන කලින් මම මුලින්ම බොන්නේ මගේ නෙස්ට් මෝල්ඩ් එක නෙස්ට් මෝල්ඩ් සුවඳටයි රසටයි මම හරිම කැමතියි හැබැයි කාර්යබහුල නිලයක් විදියට විශ්වාසයෙන් ඉදිරි යන මට රස වගේම පෝෂණයත් වැදගත්. නෙස්ටමෝල්ට ඇති පෝෂක සංයෝග මට අවශ්‍ය ශක්තිය වගේම මේ කාලේ අපි හැමෝටම වැදගත් ප්‍රතිශක්තිකරණයටත් උපකාරී වෙනවා. එනිසා මට නම් ඉතින් නෙස්ටමෝල්ම තමයි. ඔබව බලගන්වන්න 100% සූදානම් නෙස්ටමෝල්. From Nestle, cream vanilla, rasama dark chocolate musu, rasa twist sticker, Maliban double twist cookies, ekavagi mavenas. Thailallanna hondama kene kallanno. Ekata nan sir, hondama kenawa allala iwarai. Ah, allala iwarai. Tattwenu thihalai. Wedarat pahasui. Wedi wargadi pramanayakata sahenawa. Anika polimadagu nisa jalaya kaanduwimat welakinawa. Swiss tactile mota. Allanna hondama kena. ජාලය ෆයිබර් සමගින් බලගැන්වෙන තැන ඉස්තර වගේ නෙමෙයි දැන් අධ්‍යාපනයට බාධා ප්‍රමාද නැති අන්තර්ජාලය ඉස්තර වගේ නෙමෙයි දැන් පින්තූරවල පැහැදිලි බවේ උපරිමය ඉස්තර වගේ නෙමෙයි දැන් ට්‍රයි කරන ගේම් එකකට ට්‍රයි කරන රිෆ්‍රෙෂ් වෙන්න ට්‍රයි කරන අයට ට්‍රයි නොකරම බැරි අලුත් දෙයක් නිව්ඩේල් ෆ්ලේවර්ඩ් මිල්ක් වල අලුත්ම ටේස්ට් එක ට්‍රයි නොකර කොහොමද කාල ගෝල විසින් දික්තලාගේ බියාට ජීවේ කුමක් රස නම් හිට් ඈ මොකද නෑ ඉතින් රසකට දිගක් බලලා කුසක් නෑනේ සර් මැගි පපරේ ස්පයිසි චිකන් රස හිට් වෙන අලුත් වෙන සර් from Nestle Hydix Hit Fast හිසේ කැක්කුමට විශේෂඥය ඔබට දැනෙන දරා ගන්න බැරි හිසේ කැක්කුමට ඉක්මන් සහනය අත්විඳින්න ගන්න Hydix Hit Fast හිසේ කැක්කුමට විශේෂඥය එහෙ බලන මෙහෙ බලද්දි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න තාම තේරුනේ නැද්ද එහෙනම් දැන්ම ජීනි මුදල් ඇප් එක දාගන්න මුදල් වලින් වැඩ ගන්න ගොඩක් ක්‍රමසහවිදි තියෙන අලුත්ම ලෝකෙකට පිවිසෙන්න ජීනි get it to get it මේ හරි පිළිමැස්ම රන් කහට ග්‍රෑම් 50 දැන් රුපියල් 45ක් විතරයි හරි පිළිමැස්මට රන් කහට එක හැන්දයි කෝප්ප දෙකයි මැගි පපරේ ස්පයිසි චිකන් රස සෙට් වෙන අලුත් වෙනස සැරට කැමති අය දවස පුරාවට සැර ඉලෙන බා
Savory nuts. Rasayta kavurut saratama set vinada. Manchi rasabala kaya savory nuts dang alut vela. Anjalika. Anjali. Ah, ayan ni patangan. ආමලිකතාව තැඹිලි එකක් බොනවද යෝගට් තමයි හරියන්නේ අත ඕනේ මේ හරියන්නේ ඊනෝ විවෘත කරන්න එක් කරන්න මිශ්‍ර වෙන්න තබා පානීය කරන්න ඊනෝ තත්පර 6න් ක්‍රියාකරීම ආරම්භයි ආදරේ ඔබේ දැසේ ඊනෝ නොනවති ජීවිතේ විඳින්න තත්ත්වෙනු 30යි වැඩවත් පහසුයි වැඩි වර්ගඩි ප්‍රමාණයකටත් සෑහෙනවා ස්විස් ටෙක්ටයිල් මෝටා අල්ලන්න හොඳම කෙනා ඕඩර් කරපු කෑම ගෙනවා මිල්ක් මේඩ් पारंपरिक पोषण मैगी पापरे स्पाइसी चिकन रस सेट अलुत පේමන්ට් එක ටක් දාලා කරලා මහන්සිය ටක් ගාලා නිවන්න. තාම තේරුනේ නැද්ද? එහෙනම් දැන්ම ජීනි මුදල් ඇප් එක දාගන්න. මුදල් වලින් වැඩ ගන්න ගොඩක් ක්‍රම සාවිදි තියෙන අලුත්ම ලෝකෙකට පිවිසෙන්න. ජීනි, get it to get it. විනාඩි 10කින් ලොරි එනවා. එහෙනම් මං සහනයට හොඳම අයඩෙක්ස් අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකරි මරබා අතුලිතීදී මීම සමනය කර අනිකුත් වේදනාවන්ටද සහනය ලබා දෙනවා අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥ අභියෝග ජය ගන්න මට ශක්තියයි පෝෂණයයි ගොඩක් වැදගත් ශක්තිය සහ පෝෂණය සපිරි නෙස්ටමෝල්ට් ඔබව බල ගන්නවන්න 100%ක් සූදානම් මම නම් හදලා ඉවරයි ඇඩ්ජස්ට් හැදෙන්න තව පොඩි වෙලාවක් ඕනේ මේක නම් නියම ජෙස්ට එකක් ජෙස්ටා තේ කලාවේ රහස කාල ගෝල විසින් දික්තලාගේ පියාට කීවේ කුමක් රස නම් හිට ඈ මොකද නෑ ඉතින් රසකට දිගක් බලලා කුසක් නෑනේ සර් මැගි පපරේ ස්පයිසි චිකන් රස හිට වෙන අලුත් වෙන සර් ෆ්‍රොම් නෙස්ලේ දරුවන්ට බෙහෙත් දෙනකොට නියම මාත්‍රාව ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද? ප්‍රතිවලින් මාත්‍රාව මැනීම අසීරුයි. ළමා පෙරඩෝල් මිනු ඒකකින් ගැළපෙන මාත්‍රාව මැන ගැනීම පහසුයි. කවදාවත් මනින්න බැරි එකම දේ අම්මගේ ආදරේ. ළමා පෙරඩෝල්. හරි හරි මම මේනගම. අක්කේ ෂැම්පු පැකට් නැද්ද? මන් ළඟ ෂැම්පු පැකට් නැහැ. දැන් ඉතින් පඩේ යන්නත් එපා. හේයි මැට්ටා. शैम्पू पैकेट काले गिया, देंग हैंडी काले। देंग हम दुन वां देने डेंडिक्स हैंडी, सेदुम वारा आटा ही, पुंछी रुपयाल पना है। हैंडी ना तं, मार ने मकनान ने। अब उनुसुम हो सीतल दया काहरी टगान विठ दांत स्नायु उत्तेजने वेनु, बहु देनिक मेतात्वे नोसल काहरीनु। एत यानिवारे म सहलकी तु तात्वया, कालगतवेद्दी मे संवेदितावे बरपतल वेन्न पुलवा, मगे निर्देशन ओबे दंतालेपे विनस करला सेंसोडाइन वलट मारु वेन्न එකමක කාඩ් එකකින් මාසෙටම data unlimited talk time Airtel freedom Surf Excel නම් භාගයයි මාසයකට වඩා රිදිසෝදයි නවලක් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක් इतने तर सिंधु कैन वेलाव मे रूणी गीते दिमंक पेली हाथ निसंग पवन मत ही sa
වාදක මණ්ඩලයට අපි නිවනක් දෙන්නේ නැහැ. අපි යමු ඊළඟ ගීතයට එන්න මීර හොම්බම. Salli on the top, Kerala, Ambagarapu Salli Malangai.
රඳතී මට කැමැත්ත දුන්නේ අම්මා තාත්තලා මුණ බැලුවේ නැ ඒ රඳතී මට කැමැත්ත දුන්නේ අම්මා තාත්තලා මුණ බැලුවේ නැ දැන් නම් බලනවා සැප දුක අහනවා මොකද්ද වෙනසක් සිදු වෙලා තියෙනවා එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මාළඟ ස්තුතියි ලස්සන ගීතාවලියකින් පස්සේ වගේ මාගේ තොරතුරු අපූර්වට බෙදා හදාගත්ත වැඩසටහනක අවසානයට ඇවිදින්න ඉන්නවා ප්‍රේක්ෂක ඔබට දැනුම ලබා දීම වගේම රසවින්දනය ලබා දීමත් රූපමාධ්‍යයක වගකීමක් ඒ වගකීමයි අවධානම දරාගෙන පරිස්සම හැකිතාක් තියාගෙන අපි මේ ඉටු කරන්නේ ඒක අපේ වගකීමක් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඒ රසවින්දනය බලාපොරොත්තු වෙනවා ඉරදා රාත්‍රියට ඒකයි අපි अखंड ओबटे रसविंदने लादे स्तुति आदर कलाशिल्पीन शिल्पी मे प्रेक्षकयान सुपत्कंडट मुसपत्कंडट अपसमी निकुनाट सनाथ स्तुति आदरे हेमदाम बड़काटे तो जय जय मेन्नकिल प्रार्थना कर आदरी अनिवार्य रुवांगे मात्यात निरोधायन काल सीमा කටටික කඩලා හරි කොහොම හරි ලස්සන ජීවත් වෙන්න වාගේ ආදරණීය සමියාවත් මතක් කරනවා ඒ වගේම දෙන්න තුන්දෙනා වෙන්න කියලා මේ නිරෝධායන කාලේ ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි ආදරේ හැමදාම ඔයාටත් ආදරේ දිවංක ඒ ආදරේ හැමමයි තවත් ගීතාවලි ගණනාවක් ප්‍රේක්ෂකයෝ ඔයගොල්ලන්ගේ සින්දු වලට ගොඩක් කැමතියි පුංචි දෙයක් අමතක වුණා අපිට අර එයාගේ තාත්තා වෙනුවෙන් අර එක්කෙනෙක් කිල්ලුවා පුංචි ගීතයක් කියන්නේ හරියට හරි අපිට ඒක තාම පුංචි ගීතයක් පුළුවන් නම් ඔව් අපි අවසානයේ එතනට යමු ඔබට සුපතන අනාගතයට ජයවා හැමෝම පරිස්සම් හොඳයි මේ පැත්තෙන් මිහිර රසවින්දනයේ නොඅඩුව දෙන්න උපන්හපන් කෙනෙක් ඔයා අපි දැක්ක ඒ ගීතය ගායනා කරන විටත් ඔබේ රිද්මය ගොඩක් දක්ෂතා තියෙන කෙනෙක් සනත් වගේම චයින් ජයම් වෙන්න කියලා සර්ණවහිනියත් එක දිගටම ඉන්නවා ආදරේ ආදරේ පබෝද හැමදාමත් ආදරෙන් ආදරේ අයිය හැමදාමත් ආදරේ බොහොම ස්තුතියි මම මේක සම්බන්ධ කරගත්තට ආවට ගොඩක් ස්තුතියි ඒ වගේම වැඩ කටයුතු සාර්ථක වෙන්න පුතාගේ වැඩ කටයුතු එතකොට අම්මගේ වැඩ කටයුතු අම්මා වාදරෙන් මතක් කරනවා ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි පරිස්සමින් ඉන්න වැඩ ටික කරගෙන හොඳයි රෝණි ආදරේ මේ විදියටම අපිත් එක්ක හැමදාමත් එකතු වෙනවා ඔයාගේ වැඩ කටයුතුත් ලවත් ලස්සන නිර්මාණ උච්ච ස්වරේ
මාගෙන් බලාපොරොත්තු වෙනවා. ජය වේවා. ජය වරණේ. බොහොම ස්තුතියි. එහෙනම් දෙන්න එකතු වෙලා අර නිලෝකගේ ප්‍රාර්ථනාව නැත්නම් ආශාව කැමැත්ත අපි ඉෂ්ට කරමු. සියලුම තාත්තලා වෙනේ කොටසක් දෙන්න ගායනා කරා. ඔව් මේ තාත්තා මේ ටිකේ පොඩ්ඩක් අසනීපින් ඉන්නේ. මම ඉදරා දිමංග මගේ තාත්තරත් එක්කම කියලා. දිමංගද කියන්නේ? ඔව්. මගේ තාත්තතුළු මේ ලෝකෙින් හැම තාත්තකෙනම මේ ගීත උපහාරයක් දෙනවා. ඒගොල්ලෝ ගොඩක් දුක් විඳලා මේ වෙනතට ගෙනාවා දෙන්නේ. ඉතින් තාත්ත කෙනෙක්ගේ වටිනාකම තේරුම් අරගෙන තාත්තර හැමදාම ආදරය කරා. අම්මා සඳකි මම ඒ ලොව හිරු යරිදී ගන්න දෙවියේ දුක් ගැහැට විඳි ආදරණීය සමස්ත ශ්‍රී ලාංකික පියවරුනි ඔබට උපහාරයක්ම වේවා. අපි අවසානයේ ගන්නම් වේග රිද්මේන්ම රිද්මේන්ම සියලු දෙනාටම දුරස්තභාවයේ තියාගෙන නටන්න ආරාධනා කරමින් සමගන්නවා ප්‍රේක්ෂකෙනි ඔබ වෙනුවෙනුයි හැමදාමත් හිත ඉල්ලන තරු. Bye.